විශේෂයෙන්ම ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපට සිහිපත් කරනවා උන්වහන්සේගේ නායක ස්වාමින්ද්‍රයන්න් වහන්සේ වන දොඩම්පහළ චන්ද්‍රසිරි මහනායක ස්වාමින්ද්‍රයන්න් වහන්සේගේ අදට යෙදෙන ජන්මදිනය පිළිබඳව අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ විසින් මේ දෙන්නා වූ ධර්ම දානයේ උතුම් කුසල ශක්තිය ගෞරවනීය නායක ස්වාමින්ද්‍රයන්න් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන් දැකීමට හැකි උතුම් පුණ්‍ය ස්කන්ධයක් බවට පත් වේවා කියලාත් මේ මොහොතේ ප්‍රාර්ථනා කරනවා අවසරයි අපේ ස්වාමින්ද්‍රයන්න් වහන්ස අද ප්‍රශ්න බොහෝමයක් සිරස FM පන්සිල් මළුවට යොමු වෙලා තියෙනවා ඒ අතරින් ඉතාමත් වැදගත් කාලෝචිත දහම් කාරණයක් මුලින්ම ඔබ වහන්සේගෙන් මතු කරගන්නට මා කල්පනා කළා බුදුදහමේ හදවත තමයි සමාධිය වැඩි වීම හැබැයි අපේ මිනිස්සු බොහෝ දෙනෙක් මේ සමාධිය වැඩි වීමෙන් ඈත් වෙලා විවිධ කාරණාත් එක්ක සම්බන්ධ වීම නිසා මේ නිවන කියන අපේ අවසාන අරමුණ තවදුරටත් හීනයක් වෙලා තියෙනවා නේද ස්වාමී විශේෂයෙන්ම බහුතරයක් ජනතාවට නෑ නිවන කියන කාරණේ හීනයක් වෙන්න විදියක් නෑ නේ නෝනා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් ජීවමානව තියෙනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ජීවමානව තියෙනවා නම් නිවන කියන කාරණේ හීනයක් වෙන්න විදියක් නැහැ නිවන යථාර්ථයක් ප්‍රශ්නය තියෙන්නේ අපි මේ මාර්ගය තුල නිවැරදිව ගමන් නොකිරීම පමණයි ඒ නිසා ඉතින් අපි දක්ෂ වෙන්න ඕනේ මේ ධර්මයේ සෑම ධර්මතාවයක්ම වැඩෙන්නේ හේතුඵල ධර්මයක් හැටියටනේ ඉතින් ඒ නිසා අපිට තියෙන්නේ නෝනා කුමක්ද වෙන්නේ කියන කාරණේ හිතමින් යන්න නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ධර්ම මාර්ගය තුල ඊට අදාළව ගමන් කරන්න දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේකනේ අපේ සමාජෙට බුදුරජාණන් වහන්සේ කියන දේ අපිට විශ්වාස නැහැ අපි විසින් හදාගත්තා වූ සීමාවන් තුල අපි විසින් හදාගත්තා වූ මතවාදයන් තුල අපි ඒක අරගෙන යනවා ඉතින් එහෙම කරොත් නෝනා එතන සාස්තුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙන්නේ නැහනේ ඒ නිසා නිරේතුරුවම බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මාර්ගයක් තියෙනවා දැන් මමත් භික්ෂුවක් හැටියට ආවා වූ මාර්ගයක් තියෙනවනේ මට මේ භික්ෂුවක් හැටියට ආවා වූ මාර්ගයේදී මම ගුරු කොටගත්තේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මාර්ගයයි බුදුරජාණන්සේ දේශනා කරනවා ඔබ මේ මාර්ගය තුල හික්මෙන්න ඉස්සෙල්ලා ඔබට මේ මාර්ගය තුලින් අවබෝධයන් සාක්ෂාත් කරගන්න ඕනේ නම් ඔබේ ශාස්තුන් වහන්සේ බුදුරජාණන් වහන්සේමයි කියලා දකින්න කියනවා බුදුරජාණන් වහන්සේමයි සියල්ල දන්නේ මම කිසිත් නොදන්නා ශ්‍රාවකයයි කියලා අපිට හිතන්න කියනවා එතකොට දැන් අපි මේ ධර්ම මාර්ගය තුලට ගොනු වෙන්නෙම නොදන්නා භාවය තුලින් නොදන්නා භාවයේ තුලින් ධර්ම මාර්ගයට යොමු වෙද්දී අපේ සියල්ල දන්නා වූ ශාස්තුන් වහන්සේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ. එහෙනම් අපි පඬිතකම් කරන්න යන්න ඕනේ නැහැ. ඒ නිසා අපි ලෞතුරා බුදුරජාණන් වහන්සේ කුමක්ද කියලා තියෙන්නේ. නොහොනා මේ මාර්ගය තුල අපිට ගමන් කරන්න තියෙන්නේ. මම භික්ෂුවක් හැටියට මං ගමන් කළේ නම් ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන මාර්ගය. එතනදී අපි කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබුවා. ඒ කියන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රයයන් ලැබලා ඒ කල්යාණ මිත්‍ර ධර්මයන් අපි ශ්‍රවණය කළා ජීවමාන බුදුරජාණන් වහන්සේ කියන්නේ උතුම් ධර්ම විනයටයි වර්තමානයේ බුදුරයන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ඒ නිසා ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා ඒ උතුම් ධර්ම විනය ඒ කල්යාණ මිත්‍ර භාවය අපි ජීවිතයට එකතු කරගෙන ඒ කල්යාණ ධර්මයන් අපි ගෞරවනීය ස්වාමින් වහන්සේලාගෙන් ශ්‍රවණය කරලා ඒ ධර්මය අපි නුවණින් මෙනෙහි කළා කාගේ ධර්මයේද නුවණින් මෙනෙහි කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය එච්චරයි මුලින්ම අපි බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාවයි ඇති කරගන්න ඕන. ඒ සද්ධාවෙන් තොරව බුදුරජාණන් වහන්සේගේ ගරුත්වයෙන් තොරව අපිට මේ ගමන කොතනකවත් යන්න හම්බ වෙන්නේ. ඒ ගියොත් තමයි නෝන අපි පැටලෙන්නේ. තේන්න මේ ගමනේ කොතනකවත් මට නම් පැටලිල්ලක් පැටලිලා නැහැ. පැටලෙන්න හේතුවක් නැහැ බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ඥානයෙන් දේශනා කළා උතුම් ධර්මයක් මේක. එනිසා මේ විශ්වාසය අපිට තියෙන්න ඕනේ. කාට වැරදුනත් ලෞතුරා බුදුරජාණන් වහන්සේට වරදින්න විදියක් නැහැ. මොන මාර්ගය තුල ගමන් කරලා අපිට වැරදුනත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් තුල ගමන් කරලා අපිට වරදින්න විදියක් නැහැ. ඒ විශ්වාසයයි නෝනා ධර්ම මාර්ගයේ අංක 1. අපි බුදුරජාණන් වහන්සේගේ කල්යාණ මිත්‍ර භාවය උපයෝගී කරගෙන කල්යාණ ධර්මයන් නිරේතුරුව මහා සංඝරත්නය වෙතින් ශ්‍රවණය කරලා අපි මේ ධර්මයේ නුවණින් මෙනෙහි කරලා අපි තුලින්ම අපි දකිනවා නෝනා මොකක්ද මේ පළවෙනි ආර්ය සත්‍ය කියන්නේ දුක කියන කාරණේ දුක කියලා බුදුරජාණන් වහන්සේ ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන් ප්‍රියන්ගෙන් වෙන්වීම අප්‍රියන් යහා එක්වීම පංච උපාදානස්කන්ධ දුක අපි දුක හැටියට දකිනවා දැන් ගොඩාක් දේවල් හිතන්න යන්න ඕනේ නැහැ බුදුරජාණන් වහන්සේ කිව්ව සීමාව තුල ඉන්න මොකද බුදුරජාණන් වහන්සේයි ගුරුවරයා
ඉතින් බුදුරජාණන් වහන්සේ ගුරුවරයා හැටියට කියනවා නම් මෙන්න මහණෙනි දුක මොකද්ද ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් මෙච්චරයි දුක මේ දුක ගැන දුක්ඛ සත්‍ය මේ ආකාරයෙන් ඔබ දකින්න ඔබ තුලින් දුක්ඛ සත්‍ය දකින්න මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේවයන් ඔබ තුලින් දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක ඔබ තුල තියෙනවා නම් දුකට හේතුව තෘෂ්ණාවයි හේතු දෙකක් නැහැ කියලා කුමක් කෙරේ තෘෂ්ණාවද රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතාවයන් පහ කෙරෙහි වූ තෘෂ්ණාව ඔතනයි බුදුරජාණන් වහන්සේ අපිට ලෝකය කියලා පනවන්නේ එහෙම නැතුව බුදුරජාණන් වහන්සේ සම්මුති ලෝකය අපිට ලෝකය කියලා පනවන්නේ නැහැ මේ නාම රූප ලෝකය තමයි බුදුරජාණන් වහන්සේ ලෝකය හැටියට පනවන්නේ එතකොට මේ නාම රූප ලෝකය කියන්නේ කුමක්ද මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණා පහ. ඉතින් මේ පහ කෙරෙහි තමයි සත්වයා තෘෂ්ණාවෙන් බැඳියන්නේ. ඔබ බැඳී ගියත් මම බැඳී ගියත් ඒ බැඳී යන්නේ පංච උපාදානස් කන්දේටමයි. කුමකින්ද බැඳී යන්නේ රූපය කෙරෙහි වූ චන්දරාගෙන්. වේදනාව සංඥා සංස්කාර විඥානය කෙරෙහි වූ චන්දරාගෙන් තෘෂ්ණාවෙන් අපි බැඳිලා යනවා. ඉතින් දෙවෙනි ආර්ය සත්‍ය දැන් තමා තුලින් ඒක දකින්නවද නැද්ද ඔබ? දැන් ඔබ දුක කියන කාරණය ඔබ දැක්කද? ඔබ තුලින් දුක කියන කාරණය මේ ජාති ජරා ව්‍යාධි මරණ මේකයි දුක කියන්නේ? දකින්නවද ඔබ? දකින්නේ නැහැ ස්වාමීන් වහන්ස. සබාවටම දැක්කා නම් ඒ පුද්ගලයා දකින්නේ නිවනමමයිනේ ස්වාමීන් වහන්ස. හරි පුතේ. අපි සැබෑවටම නොදැක්කත් මේකයි දුක කියලා ඔබ දැන් බුදුරජාණන් වහන්සේට අදාළව දකින්නවනේ. අපි වරින් වර දකිනවා ස්වාමීන් වහන්ස. ඒ වගේම දැනෙනවා ස්වාමීන් වහන්ස. දැන් වරින් වර දැනෙනවා කියන කාරණේ තමයි පුතේ මෙතන ප්‍රශ්න වෙලා තියෙන්නේ. වරින් වර දැනෙනවා කියන කාරණේ නෙමෙයි. දුක කියන කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නම් මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක කියන්නේ දුකක් කියලා ඔබට දැනුණත් නැති වුණත් මේකයි දුක කියන කාරණේ ඔබ තුල විශ්වාසය ඔබ තුල විශ්වාසයක් නොතිබ්බොත් පුතේ ඔබට කවදාකවත් එතෙන්ට ය아가න්න පුළුවන් කමක් නැහැ අපිට යන්න ප්‍රමාද වෙන්න පුළුවන් අපිට තාම ජීවිතේට දරා ගන්න ප්‍රමාද වෙන්න පුළුවන් නමුත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි නියත විශ්වාසයෙන් අපි තුල විශ්වාසයක් තියෙන්න ඕනේ දුක කියන්නේ මේකයි කියලා. දැන් ඔබට ඒ විශ්වාසය තියෙනවනේ? තාම ජීවිතේට දරාගත්තේ නැති එක අවබෝධාත්මකව වෙන ප්‍රශ්නයක්. ඒතර ඔබ අවබෝධාත්මකව දරන්න නම් මේ විශ්වාසය ඔබට තියෙන්න ඕනේ. එච්චරයි බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ. ඉන් එහාට දෙයක් හිතන්න අවශ්‍ය නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දුක කියන කාරණය ඒ ආකාරයෙන් දේශනා කළා තියෙනවා දෙවෙනි ආර්ය සත්‍යදී අන්න දුකට හේතුව තෘෂ්ණාව කියන කාරණේ දේශනා කරනවා. දැන් ඔබ නුවණින් මෙනෙහි කරනවා. දෙයනේ බුදුරජාණන් වහන්සේ දුක කියන්නේ මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් එහෙනම් මේ දුකට හේතුව තෘෂ්ණාවද? එයා නුවණින් මෙනෙහි කරලා බලනවා. තාම මේ රිමිනිය ගොතාගෙන නැහැ. එයා නුවණින් මෙනෙහි කරලා බලනවා මේ සාස්තුන් වහන්සේ දේශනා කරන ධර්මය තමා තුලින් මතු කරගන්න එයා දකිද්දී එයා දකිනවා දෙයනේ මේ ජාති ජරා ව්‍යාධි මරණ සියල්ලම සකස් වෙන්නේ තෘෂ්ණාව නිසානේ. තෘෂ්ණාවනේ උපාදානය සකස් කරන්නේ. උපාදානයේ භවය සකස් කරන්නේ. භවයේ ජාතිය උපත සකස් කරන්නේ. ඉපදුන නිසානේ මේ ජරා මරණ ශෝක පරිදේවයන් සියල්ලම. අන්නයා දකිනවා තෘෂ්ණාවයි දුකට හේතුව කියලා. එයා අවබෝධය කරා නොයන්න පුළුවන්. එයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය ශක්තිමත් කරගන්නවා. ඒ විශ්වාසය අයිති වෙන්නේ සද්ධාවට. ඒ විශ්වාසය අයිති වෙන්නේ ලෞකික ප්‍රඥාවට. ඒ විශ්වාසය ලෝකෝත්තර ප්‍රඥාව බවට ගිහිල්ලා නැහැ මුල් අදියරේ ඉන්නේ මොකද එයා කල්යාණ මිත්‍රාශ්‍රයේ සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම තුළ එයා මතු කරගන්නේ විදර්ශනාව නෙමෙයි එයා තාම ආරෂ්ඨාංගික මාර්ගයට ඇතුල් වෙලා නැහැ එයා ඒ තුලින් මතු කරගන්නේ ලෞකික ප්‍රඥාව සම්මා දිට්ඨිය සම්මා සංකප්ප එතෙන්ටයි යාගේ මූලික අරමුණ වෙන්න ඕනේ නමුත් අපි මොකද කරන්නේ අපි මේ විශ්වාසය ඇති කරගන්න ඉස්සෙල්ලා අපි ලෝකෝත්තර ප්‍රඥාව කියන අර සම්මා සමාධියනුත් එහා තියෙන ධර්මතාවයන් කරා අපි යන්න හදනවා එනිසා දැන් නුවණින් මෙනෙහි කරලා මුලින්ම තමා තුලින් මේ චතුරාර්ය සත්‍යයේ සත්‍යභාවය අනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයේ සත්‍යයක්මයි ඒ සත්‍ය මම මා තුලින් දකින්න උත්සාහ කරනවා කියන තැන ඉඳන් එයා මුලින්ම දුක කියන කාරණය තමා තුලින් විග්‍රහ කරගන්නවා ඒක ආයිම කාගෙන්වත් අහන්න යන්න අවශ්‍ය නැහැ බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් එයා දුක තමා තුලින් දකිනවා දුක තමා තුලින් දකින්න 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 නුවණින් මෙනෙහි කරන්න කරන්න
බුදුරජාණන් වහන්සේ කෙරේ අයෝමය සද්ධා වැඩෙන්නේ ඒ සද්ධාම අයිති වෙන්නේ ලෞකික ප්‍රඥාවට සම්මා දිට්ඨියට සම්මා සංකප්පයට තම විදර්ශනාවට යන්න අපි තව ගොරක් දුර යන්න තියෙනවා තේන්න ඉතින් මේක පහු කරලා ඕනේ විදර්ශනාවට යන්න මේක පහු කරන්නේ නැතුව විදර්ශනාවට යන්න ගියොත් ඒ විදර්ශනාව අවුලක්ම බවට පත් වෙනවා එතකොට දැන් එයා දුක තමා තුලින් දකිනවා දෙයියනේ ඇත්තනේ බුදුරජාණන් වහන්සේ කියන කාරණේ මගේ ජීවිත තුලින් මට ප්‍රත්‍යක්ෂ වෙනවානේ මේ දුකට හේතුව තෘෂ්ණාවනේ මම අඬන්නේ මම වැළපෙන්නේ මම ශෝක වෙන්නේ මගේ කියලා ගත්තා වූ තෘෂ්ණාව නිසාමයි මම මගේ දරුවා වෙනුවෙන් අඬනවා අනුන්ගේ දරුවෙක් වෙනුවෙන් මං අඬන්නේ නැහැ මගේ ස්වාම්පුරුෂයා වෙනුවෙන් මං අඬනවා අනුන්ගේ ස්වාම්පුරුෂයෙක් වෙනුවෙන් මං අඬන්නේ නැහැ මගේ ඇස අසනීපුණොත් මං අඬනවා නමුත් අනුන්ගේ ඇසක් අසනීපුණොත් මං අඬන්නේ නැහැ මගේ ශාරීරිය ලෙඩ වුණොත් මං දුකටපත් වෙනවා ශෝකයටපත් වෙනවා නමුත් අනුන්ගේ ශරීරයක් රෝගාබාධයට ලක් වුණොත් මම අඬන්නේ නැහැ එයා දකිනවා මේ ශෝකය මේ දුක මේ සකස් වෙන්නේ මා රූපය කෙරෙහි ඇති කරගත්තා වූ තෘෂ්ණාව නිසාමයි මා වේදනාව කෙරෙහි ඇති කරගත්තා වූ තෘෂ්ණාව නිසාමයි මා සංඥාව සංස්කාර විඥානයන් කෙරෙහි ඇති කරගත්තා වූ තෘෂ්ණාව නිසාමයි අන්නයා දුකට හේතුව තෘෂ්ණාව තමා තුලින් දකිනවා දෙයනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මය බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් එයා තව තව ප්‍රත්‍යක්ෂ භාවයට පත් කරගන්න සද්ධාමයි ශක්තිමත් වෙන්නේ ලෞකික ප්‍රඥාවයි ශක්තිමත් වෙන්නේ ඊළඟට එයාම දකිනවා දෙයනේ දුක තියෙන්නේ තමා තුල නම් දුකට හේතුව තෘෂ්ණාව තියෙන්නේ තමා තුල නම් මේ දුක නැති කරන්න ඕනේ මමමයි කවුද මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කියපු දෙයක් බොරු වෙන්න බෑ බුදුරජාණන් වහන්සේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් මේ ඇත්ත වෙනුවෙන් දසපාරමී ධර්මයන් පුරලා තිනවා මහ සාගරයේ ජලයට වඩා රුධිරය දන් දීලා තිනවා පසට වඩා ශරීර මාංශ දන් දීලා තිනවා මේසා අයෝමය කැපවීමක් කරපු ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගය කෙරෙහි විශ්වාසය තව තව ශක්තිමත් කරගන්න. සද්ධාවයි ශක්තිමත් වෙන්නේ ලෞකික ප්‍රඥාවයි ශක්තිමත් වෙන්නේ. විදර්ශනාව නෙමෙයි තාම විදර්ශනාව පැත්තටවත් අපි ඇවිල්ලා නැහැ. ඒ නිසා යා දුක තමා තුලින් මතු කරලා දකිනවා අවබෝධාත්මකව නෙමෙයි. මතු කරලා දැකිලා දුකට හේතුව තමා තුල සකස් වෙන තෘෂ්ණාවමයි කියලා යා දකිනවා. කවුරුත් කියලා නෙමෙයි කාගෙන්වත් අහලා නෙමෙයි කල්යාණ ධර්මයේ ශ්‍රමණය කරලා ඒ ධර්මයේ නුවණින් මෙනෙහි කරලා ඊට පස්සේ යා දකිනවා මේ දුක නැති කරන්න ඕනේ මමමයි වෙන කවුරුත් නන් නෙමෙයි කියලා කවුරු හරි යාට කිව්වොත් නෑ මේ දුක ඔබට නැති කරන්න බෑ මේක නැති කරන්නේ දෙවියෙක් මේක නැති කරන්නේ බ්‍රහ්මෙක් මේක නැති කරන්නේ ධනවත් මහත්මෙක් මේක නැති කරන්නේ රැකියාවක් මෙහෙම නැත්තම් ධන සම්පතක් දීපලක් එයා ඒක කවදාකවත් විශ්වාස කරන්නේ නැහැ එයා විශ්වාස කරන්නේ යා බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයට ආපු කෙනෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ කල්යාණ ධර්මයන් කෙරෙහි විශ්වාසයට ආපු කෙනෙක් අපිටත් එක එකනා කිව්වා ඔය දුකෙන් මිදෙන්න නම් මේ දේ ඔබ කරන්න මේ විදියට හැසිරෙන්න මේ විදියට ධනය සොයා ගන්න මේ විදියට ධනය තැම්පත් කරන්න මේ විදියට හොඳ ව්‍යාපාරයක් කරන්න නමුත් ඒ කියපු දේ අපි පිළිගත්තේ නැහැ නමුත් ඒව පිළිගත්ත කාලයක් අපෙත් තිබ්බා අපිත් අපේ සැපේ හොයාගෙන ලෞකික එක එක දේවල් කරලා ඒ සැපේ සොයමින් අපිත් ඇවිද්දා නමුත් අවසානයේදී අර උතුම් කල්යාණ ධර්මයන් ශ්‍රවණය කරද්දී අපි දැක්කා දුක කියන කාරණය ඇති උනේ තෘෂ්ණාවෙන් නම් ඔය කිසිම දෙයක් ලං කරගෙන අපිට දුකෙන් මිදෙන්න බැහැ ඒ ලං කරන ගන්න කෙනා බිරිඳක් වේවා සාම්පුරුෂයෙක් වේවා පෙම්වතෙක් පෙම්වතියක් වේවා ධන නිධානයක් වේවා දීපලක් වේවා සුන්දර නිලතල රැකියා වේවා එහෙමත් නැත්නම් සුන්දර දෘෂ්ටියක් වේවා වැරදි දෘෂ්ටීන් වේවා වැරදි මතවාද වේවා මේ කිසිම දෙයක් අපි අපිට ලං කරගත්තොත් කවදාක්වත් සැපයක්වත් වෙන්නේ නැහැ මොකද මේ සියල්ල අපි ලං කරගන්නේ තෘෂ්ණාවෙන් මේ සියල්ල අපි ලං කරගන්නේ රූපය කෙරෙහි ඇති කරගත්තා වූ තෘෂ්ණාවෙන් මේ සියල්ල අපි ලං කරගන්නේ විඳීම් කෙරෙහි ඇති කරගත්තා වූ තෘෂ්ණාවෙන් මේ සියල්ල අපි ලං කරගන්නේ හඳුනා ගැනීම කෙරෙහි ඇති කරගත්තා වූ තෘෂ්ණාවෙන් මේ සියල්ල අපි ලං කරගන්නේ සංස්කාරයන් කෙරෙහි ඇති කරගත්තා වූ තෘෂ්ණාවෙන් මේ සියල්ල අපි ලං කරගන්නේ දැනීම් විඥාණයන් කෙරෙහි තියෙනා වූ තෘෂ්ණාවෙන්
අන්න අපි දකිනවා මේ සියල්ල ලං කරගෙන දුකෙන් මිදෙන්න බෑ මොකද මේ ලං කරගන්නේ තෘෂ්ණාවයි දුකට හේතුවයි තෘෂ්ණාව එනිසා මේවා ලං කරගෙන අපිට දුකෙන් මිදෙන්න බෑ එනිසා දුකෙන් මිදෙන්න නම් මේවා කෙරේ තියෙනා වූ තෘෂ්ණාව සියුම් කරන ඕනි කියලා තාම අපි තෘෂ්ණාව සියුම් කරන මාර්ගයට ඇවිල්ලා නැහැ තාම මාර්ගයට ඇවිල්ලා නැහැ බුදුරජාණන් වහන්සේ දැන් තෘෂ්ණාව සියුම් කරන මාර්ගයක් දේශනා කරනවා එතකොට ඒ මාර්ගයට එන්නේ ඉස්සෙල්ලා අපි ලෞකික සම්පත් අතහරින්න යන්න ඕනේ නැහැ තාම කලබලෙම ඉන්න යන්න එපා තාම ගෙවල් දොරවල් අත්හරින්න නෝන අපි දරුවා අත්හරින්න ඒ දොස්සාව අත්හරින්න ඒව කලබල වෙන්න තාම අවශ්‍ය නැහැ තාම දැන් එයා මේ නුවණින් මෙනෙහි කරනවා ඔක එතනින් කරන්න එපා අතන ශක්තිමත් කරගන්න එතකොට දැන් එයා දුක කියන කාරණේ නියත වශයෙන් දකිනවා මේ දුකට හේතුව තෘෂ්ණාවමයි කිසිම දෙයක් ලං කරගෙන නම් මේ දුකෙන් අපිට මිදෙන්න බැහැ මේක මිදෙන්න බැහැ රූපය කෙරෙහි තෘෂ්ණාව වැඩි කරගන්න ප්‍රමාණයට දුක වැඩි වෙනවා විඳීම් කෙරෙහි තෘෂ්ණාව වැඩි කරගන්න ප්‍රමාණයට දුක වැඩි වෙනවා හඳුනා ගැනීම කෙරෙහි තෘෂ්ණාව වැඩි කරගන්න ප්‍රමාණයට දුක වැඩි වෙනවා සංස්කාර විඥාණයන් කෙරෙහි තියෙන තෘෂ්ණාව වැඩි කරගන්න වෙනවා අන්න බුදුරජාණන් වහන්සේට අදාළව එයා හිතනවා ඒ නිසා එයා තමා තුලින් මේ දුක නැති කරන්න නම් තමා මේ ධර්මතාවයන් පහ කෙරෙහි තියෙන තෘෂ්ණාව සියුම් කළ යුතුයි කියලා තමා දකිනවා ඊට පස්සේ ආ දකිනවා දෙයියනේ දැන් තෘෂ්ණාවත් දුකත් මා තුල නම් තියෙන්නේ දුකට හේතුව තෘෂ්ණාවත් මා තුල නම් තියෙන්නේ දුක නැති කරන්න ඕනෙත් මම නම් මොකද්ද ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ දුක නැති කිරීමේ මාර්ගය බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මාර්ගයයි හොයන්නේ විනයම් ගුරුවරයෙක් කියන මාර්ගයක් නෙමේ මම කියන මාර්ගයක් නෙමේ අපි සාස්තුන් වහන්සේලා නෙමේ අපි කිසිත් නොදන්නා වූ ශ්‍රාවකීන් වහන්සේලා පමණක්මයි ඒ නිසා දැන් එයා දකිනවා ලෞතුරා බුදුරජාණන් වහන්සේ දුක නැති කරන්න දේශනා කළා තියෙන එක මාර්ගයයි මාර්ග දෙකක් නැහැ ඒ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා දැන් එච්චරයි ඔබට දුක දැනෙනවා නම් ඔබට ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් ප්‍රියන්ගෙන් වෙන්වීම අප්‍රියන් හා එක්වීම දුක දැනෙනවා නම් ඔබට පංච උපාදානස්කන්ධය නිසා සකස් වෙන දුක දැනෙනවා නම් ඔබ කල යුත්තේ එකමක කාරණේයි බුදුරජාණන් වහන්සේ සරණ ගිය සැබෑ ශ්‍රාවකෙක් නම් ශ්‍රාවිකාවක් නම් මොකක්ද දුක නැති කිරීමේ මාර්ගය වෙන ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරන්න ඕන අපේ සාමිනහන්ස මේ ප්‍රශ්න යොමු කරන්නේ පාසල් දරුවෙක් ඔහු විමසනවා ඔහු ධර්මදේශනා ශ්‍රවණය කරන බවත් ඒ වගේම ආරෂ්ඨාංගික මාර්ගය යාමට උත්සාහ කරන බවත් එය පමණක් මේ දහම අවබෝධ කර ගැනීම සඳහා ප්‍රමාණවත්ද කියලා සාමිනහන්ස මේ දරුවා විමසනවා මේමනේ බුදුරජාන් වහන්සේ ධර්මයේ ගුණයන් කියනවනේ එතකොට අපි ප්‍රශ්න විග්‍රහ කරගන්න ඕනේ ධර්මයේ ගුණයන්ට අදාළව ධර්මයේ ගුණයන්ට අදාළව බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවානේ ධර්මයේ සුවක්කාත ගුණයෙන් පටන් අරගෙන අවසන් කරනවානේ පච්චත්තම් වේතිතබ්බෝ ගුණය කියලා එතකොට පච්චත්තම් වේතිතබ්බෝ ගුණය කියන්නේ මොකක්ද කුඩා කෙනෙකුටත් මධ්‍යම වයස කෙනෙකුටත් තරුණ කෙනෙකුටත් වැඩිහිටි කෙනෙකුටත් උගත් කෙනෙකුටත් නූගත් කෙනෙකුටත් ධනවත් කෙනෙකුටත් පොහොසත් කෙනෙකුටත් ලස්සන කෙනෙකුටත් අවලස්සන කෙනෙකුටත් ඒ ඕනෑම කෙනෙකුට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්ම රත්නය කෙරෙහි සංඝ රත්නය කෙරෙහි කීකරුභාවය තියෙනවනම් මොකද කීකරුභාවය කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ කෙරෙහි කීකරුභාවය ඔබ බුදුරජාණන් වහන්සේට කීකරුයි කියන්නේ සාදු සාදු කියලා බුදුරජාණන් වහන්සේ වන්දනා කරනවා කියන කාරණේ නෙමෙයි ඈ හවසට ඇවිල්ලා මල් වට්ටියක් අරගෙන බුද්ධ වන්දනාව කරනවා කියන කාරණේ නෙමෙයි බුදුරජාණන් වහන්සේට කීකරුභාවය කියන්නේ ඔබ චතුරාර්ය සත්‍යයන්ගේ ධර්මයේ අර්ථය නිවැරදිව ජීවිතය තුලින් විශ්වාස කරනවා දැන් ඔබ ඔය කියන පාසල් දරුවා තුල ඒ කීකරුභාවය චතුරාර්ය සත්‍ය ධර්මයන්ට අදාළව ඇති කරගත්තාද කියන මම දන්නේ නැහැ එතකොට ඒ දරුවා ඒ කීකරුභාවය ඇති කරගන්න ඕනේ චතුරාර්ය සත්‍ය ධර්මයන්ට අදාළව එතකොට ඒ දරුවා ඒ කීකරුභාවය ඇති කරගන්නේ කොහොමද එයා දකිනවා දුක කියන කාරණේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් මට අධ්‍යාපනය ලැබනකොට මට හරියට දුක් සිතුවිලි ඇති වෙනවා ශෝක සිතුවිලි ඇති වෙනවා මේ පංච උපාදානස්කන්ධ දුක මන් නිරතුරුව විඳිනවා එයා දකින්නේ ඇයි මම මේක විඳින්නේ මම ඇති කරගත්ත ආවුතුෂ්ණාව නිසා අනිත් දරුවාට වඩා මං ඉස්සරහට යන්න ඕනේ අනිත් දරුවාට වඩා කැපී පෙනෙන්න ඕනේ අනිත් දරුවාට වඩා මං නායකත්වයට පත් වෙන්න ඕනේ අන්නේ තෘෂ්ණාව වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න ඒ දේවල් අපිට නොලැබී යනකොට අපි දුක සකස් කරගන්නවා
ඒ දේවල් වෙනස් වෙලා යනකොට අපි දුක සකස් කරගන්න. මේ විදිහට චතුරාර්ය සත්‍ය ධර්මයට අදාළව තමයි යා අරෂ්ඨාංගික මාර්ගයට යොමු වෙන්න ඕනේ. එහෙම නැත්නම් දැන් කෙනෙක් කියනවා ඔබට දුකෙන් මිදෙන්න ඕනි නම් ඔබ අරෂ්ඨාංගික මාර්ගය තුලට යන්න කියලා. දැන් එයා හොයාගන්නවා මොකද්ද අරෂ්ඨාංගික මාර්ගය කියන්නේ. එයා චතුරාර්ය සත්‍ය හොයන්නේ නැහැ. තේන්නද? එයාට කිව්වේ අරෂ්ඨාංගික මාර්ගයක් ගැනනේ. එයා බලනවා මොකද්ද අරෂ්ඨාංගික මාර්ගය? මෙන්න සම්මාදිට්ඨිය. මොකද්ද? තෙරුවන් කෙරෙහි සද්ධාව. මම බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගරුත්වයෙන් මං කටයුතු කරනවා. ඊළඟට යා කර්මය කර්මඵල විශ්වාසය. අම්මා තාත්තාගේ ගුණයන් ඊට අදාළව යා පුහුණු වෙනවා. දැන් ඔබ කියන දරුවා ඒ විදිහට හිතන කෙනෙක්. නමුත් ඒ දරුවා ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන හිතුවත් චතුරාර්ය සත්‍ය හිතුවාද නැද්ද කියන මම දන්නේ නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගය හතරවෙනි ධර්මතාවයේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඊට ඉස්සෙල්ල ධර්මතාවයන් තුනක් දේශනා කරනවා. තේන්නාද? මාර්ගය දේශනා කරන්න මාර්ගයට යන්න හිමක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් ඒ දරුවා දක්ෂ වෙන්න ඕනේ චතුරාර්ය සත්‍ය තුලින් ආර්ය අෂ්ටාංගික මාර්ගය දකින්න. එතකොට එයා දරුවා තුලින් එයා දුක දකිනවා. දුකට හේතුව දෙයියනේ මා තුලම තියෙන තෘෂ්ණාවයි. පන්තියේ අනිත් දරුවන්ගේ අකීකරුභාවය නෙමේ, පන්තියේ ගුරුවරයෙක්ගේ තියෙන වරදක් නෙමේ, මගේ අම්මා තාත්තාගේ තියෙන වරදක් නෙමේ, සමාජයේ ජීවත් වෙන අයගේ තියෙන වරදක් නෙමේ. මේ දේවල් නිසා මම දුකටපත් වෙන්නේ. මේ දේවල් නිත්‍යයි, මේ දේවල් ස්ථිරයි, මේ දේවල් මමයි, මේ දේවල් මගේමයි, මේ දේවල් තුල මගේ කැමැති ආකාරයෙන් මේ සියල්ල පැවතිය යුතුයි. මේ ආකාරයෙන් යා මොකක්ද මේ තෘෂ්ණාව? අනේ යා චතුරාර්ය සත්‍යයට අදාළව ජීවිතේ තමන් දක්ෂ ප්‍රමාණයෙන් යා විග්‍රහ කරගන්න ඕන නෝනා. ඒතොර එහෙම විග්‍රහ කරගත්තොත් එයාට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සුන්දර මාර්ගයක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් එයා ඒක විග්‍රහ කරගත්තේ නැත්නම් එයා ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කළත් එයාට කර්මය කර්මඵල හේතුන් නිසා එයාට අකමැති දේවල් සිද්ධ වෙද්දී සතර මහා ධාතුවේ වෙනස් වීම නිසා අකමැති දේවල් සිද්ධ වෙද්දී අනිවාර්යෙන්ම එයා ගැටෙනවා. දැන් මගේ ජීවිතේ මං ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරනවා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල මම ගමන් කරද්දී බලවත් වූ අකමැති දේවල් මට සිද්ධ වෙනවා. බලවත් වූ විවේචනයන් මට සිද්ධ වෙනවා. බලවත් වූ මං දකින්න කියන්න අකමැති දේවල් මං අහනවා, දකිනවා. ඒ දැක්කේ ගමන් මං කොතෙන්ද යන්නේ? චතුරාර්ය සත්‍යෙට. මේ දුක මේක දුකක් බවට පත් වෙනවා නම් ඒ දුක බවට පත් කරගන්නේ කවුද? මට බයින කෙනාද? මා විවේචනය කරන කෙනාද? මම අකමැති දේ කරන කෙනාද? ඒ යාගේ ස්වභාවය. යාගේ ස්වභාවය මට වළක්වන්න බෑ. මගේ සාංශාරික අකුසල් නිසා එයා මට බයිනවා. මා විවේචනය කරනවා. ඒ අපේ සාංශාරික මොකක් හෝ ගනුදෙනුවක්. එතකොට ඒ දේ මම මගේ කරගත්තොත්, ඒ දේ තුල මම දැක්කොත්, ඒ දේ තුල මගේ ආත්මය මම දැක්කොත්, ඒ ආත්මය තුල මම ඉන්නවා කියලා දැක්කොත් අන්න මම දුකට පත් වෙනවා. නමුත් මං ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරනවා. ඒතර ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරලා ඒ ආරෂ්ඨාංගික මාර්ගය චතුරාර්ය සත්‍යයෙන් අපි නිරේතුරුවම පෝෂණය වෙලා ඕනේ අපි ආරෂ්ඨාංගික මාර්ගයට යන්න. එහෙම ගියානම් අර දරුවා ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් ගනිද්දී මොන සාංශාරික අකුසල් නිසා සතර මහා ධාතුවේ වෙනස් වීම නිසා කුමන වෙනස් වීම ජීවිතයට ආවත් නොනා එයා නොසැලී එයාගේ අධ්‍යාපනය තුල එයා ශක්තිමත් ඉස්සරහට යනවා. ඒ නිසා ආරෂ්ඨාංගික මාර්ගයේ දුකෙන් මිදීමේ මාර්ගය බව ඇත්ත. නමුත් ආරෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරනවා වගේම මේ චතුරාර්ය සත්‍යයන්ට අදාළව ආරෂ්ඨාංගික මාර්ගය අපි විග්‍රහ කරගන්න දක්ෂ වෙන්න ඕන. ඒ නිසා කොතැනකවත් අපි දුක කියන කාරණේ දැන් ඔබ භාවනාව ගැන මේ ප්‍රශ්නේ මගෙන් යොමු කළේ තාම මේ මුල ඉඳන් එළියට ආවේ. එතකොට එතෙන්දී දැන් තමා දුක කියන කාරණේ තමා තුලින් දකිනවා. බුදුරජාණන් වහන්සේට අදාළව අපිට වෙන කෙනෙකුට අදාළව නෙමෙයි, බුදුරජාණන් වහන්සේට අදාළව. බුදුරජාණන් වහන්සේ ශාස්තුන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නේ. මම කිසිත් නොදන්නා ශ්‍රාවකෙක් පමණයි, මා ඉදිරියේ ඉන්න ඔබලා කිසිත් නොදන්නා අය පමණයි මං වගේම. ඒ නිසා මම කවුරුත් කියන දේ අහන්නේ නැහැ. මට එකම විශ්වාසයයි තියෙන්නේ, මට එකම ගෞරවයයි තියෙන්නේ, මට එකම මාර්ගයයි තියෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේමයි. සැලීමක් නැහැ නෝන එතන. එතන විචිකිච්ඡාවක් නැහැ, එයාට සැකයක් නැහැ. එයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසැලී ඉන්නවා. ඒ නොසැලෙන ස්වභාවයම එයාට කොතැනකවත් ධර්ම මාර්ගයේ විතර්කයක් නැහැ නෝන. විතර්කයන් ඉන්න විදියක් නැහැ. මට බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්ම රත්නයේ කෙරෙහි, සංඝ රත්නයේ කෙරෙහි එක වචනයකින්වත් එක සිතුවිල්ලකින්වත් විතර්කයක් අද වෙනකන් සකස් වෙන්නේ නැහැ. මුල් කාලවල සකස් වුණා.
දැන් එමෙනි සකස් වීමක් විතර්කයක් නැහැ. ඇයි නැත්තේ? තෙරුවන් කෙරෙහි දසමේකෝ සැකයක් අපිට නැහැ. අවසරයි සාමින්හන්ස තෙරුවන් කෙරෙහි සැකයක් විචිකිච්ඡාවක් නැත්නම් එයින් කෙනෙකුගේ සිතට වන බලපෑම අපිට පැහැදිලි කරගන්න පුළුවන්ද සාමින්හන්ස? තෙරුවන් කෙරෙහි සැකයක් නැත්නම් විචිකිච්ඡාවක් නැත්නම් ඒ හිතේ විතර්කයන්ට ඉඩක් නැහැ. විතර්කයන්ට ඉඩක් නැත්නම් බුදුරජාණන් වහන්සේ නිසා මේ හිත සමාධිමත් භාවයට පත් වෙනවා. ධර්මරත්නේ නිසා මේ සිත සමාධිමත් භාවයට පත් වෙනවා. සංඝරත්නේ නිසා මේ සිත සමාධිමත් භාවයට පත් වෙනවා. කොච්චර සුන්දර ධර්මයක්ද නෝනා. එහෙනම් කාටවත් කියන්න බෑ මම මාර්ගය තුල ගමන් කරනවා මගේ හිත විසිරෙනවා මගේ හිත ගැටෙනවා මගේ හිත විතර එහෙම පිරිලා නම් අපි තාම බුදුරජාණන් වහන්සේට අදාළව ධර්මය ගලපගෙන නැහැ. ඊට අදාළව ජීවිතේ යොමු කරගෙන නැහැ. ඒ නිසා කලබල නොවි මාර්ගය තුලට එන්න. ඒතර කලබල නොවි මාර්ගය තුලට එන්න ඔබට මාසයක් අවුරුද්දක් දෙකක් තුනක් කියන්නේ නැහැ. ඊළඟ නිමේෂයේදී ඔබට නිවැරදි වෙන්න පුළුවන්. මොකද ඔබ මාර්ගය තුල ඉන්නවා. ඔබ චතුරාර්ය සත්‍ය ධර්මයන් හතරටම අදාළව ජීවිතේ ධර්ම මාර්ගය විග්‍රහ කරගන්න. මේකයි දුක. අපි කොච්චර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කළත් නෝනා අපේ සමාජයේ දුක කියන කාරණයම් දකින්නෙම නෑ නෝනා. ඒකට හොඳම දේනේ මේ කොරෝනා ප්‍රශ්නය. කොරෝනා දුක කියන්නේ ඉතින් පළවෙනි ආර්ය සත්‍යනේ දුක්ඛ සත්‍යනේ අපි මේ දකින්නේ. ඒතකොට මේ දුක්ඛ සත්‍ය සකස් වුණේ තෘෂ්ණාව නිසාමනේ මිනිස්යාගේ. නමුත් කොච්චර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කළත් සමහරු ඉන්නවා දවසට දාන 10ක් දෙනවා. ස්වාමින්වහන්සේලාටත් දන් දෙනවා, යාචක මහත්තුරුන්ටත් දන් දෙනවා, ගෙදරයි දොරේ ඉන්න මිනිස්සුන්ටත් දන් දෙනවා, බලු කපුටන්ටත් දන් දෙනවා, උදේ හවස දවල් දහවතාවක් දන් දෙනවා. සිල් සමාදන් වෙනවා. දවස ගානේ පංචශීලයේ රකින්නවා. නමුත් නෝනා කොරෝනා කිව්වොත් ආයිමත් එයා කාමරේ ඇතුලේ එළියට එන්නේ නැහැ. මට පහුගිය දවස්වල පුතේ ඕනතරම් අත්දැකීම් තියෙනවා. ඒගොල්ලෝ ආරෂ්ඨාංගික මාර්ගය තුල ඉන්නවා. සීලයේ තුල ඉන්නවා, පින්කම් තුල ඉන්නවා, භාවනා කරනවා. නමුත් දරුවෝ මේ කොරෝනා දුකට තියෙන බය දැක්කහම දෙයි හාමුදුරුවනේ මොකද්ද වෙලා තියෙන්නේ? ඒකට හේතුව ශ්‍රද්ධාව නැතිකමද ස්වාමීන් වහන්ස? සද්ධාව නැතිකම නෙමේ දරුවෝ. සද්ධාව තියෙන්න විදියක් නැහැනේ. තාම චතුරාර්ය සත්‍යයට අදාළව මේක ගලපගෙන නැහැනේ පුතේ. සද්ධාව එන්න නම් බුදුරජාණන් වහන්සේට අදාළව ගලපන්න එපා. තේන්න සද්ධාව කියන්නේ ඒකනේ. දැන් මාර්ගය තුල ඉන්නවා. සිල්පද පහ හොඳින්ම රකින්නවා. දවසට 10 පාරක් 10 ගොල්ලන්ට දන් දෙනවා. ඒව හරි. නමුත් මේ ආරෂ්ඨාංගික මාර්ගයේ තුර හිටියත් ඒ ආරෂ්ඨාංගික මාර්ගයට මුල් වුණා වූ චතුරාර්ය සත්‍ය ධර්මයන්ට අදාළව ජීවිතේ විග්‍රහ කරගෙන නැහැ. එතකොට එයා දකින්න ඕනේ දෙයියනේ මේ කොරෝනාව කියන්නේ කුමක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ පළවෙනි ආර්ය සත්‍ය දුක්ඛ සත්‍යය. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන්. එහෙනම් මේකයි මේ දුක්ඛ සත්‍යය. එහෙනම් මේක දුක්ඛ සත්‍ය නම් මේ දුක්ඛ සත්‍යයට හේතුව මොකක්ද? නෝනා මේ වගේ මහා ව්‍යාසනයන් වෙන්නේ අපිම සංසාරයේ තෘෂ්ණාවෙන් ඇති කරගත්තා වූ අකුසල් නිසාමයි. වර්තමානයේ රූපය කෙරෙහි වේදනාව කෙරෙහි සංඥාව කෙරෙහි සංස්කාර කෙරෙහි විඥානය කෙරෙහි ඇති කරගත්තා වූ තෘෂ්ණාව නිසා වර්තමානයේ අපි කොරෝනාවට බය වුණත් කොරෝනාව නිසා බියටපත් වෙලා අකුසල් සිද්ධ කරගත්තත් පංච නීවරණ කඳු තුල අපි ජීවත් වුණත් නොනා ඒ තෘෂ්ණාව නිසාමයි වර්තමාන පංච උපාදානස්කන්ධය කෙරෙහි ඒ වගේමයි අතීතයේ අපි කළා වූ බලවත් අකුසල් වල විපාකේනොයි මේ කොරෝනාවන් හැටියට මේ මතුවෙලා එන්නේ. එකම මොහොතක එකම කාල වකවානුවක මුළු ලෝකෙම මෙවැනි ව්‍යාසනයන් වලට ලක් වෙන්නේ ඇයි? ඔබ මගෙන් ප්‍රශ්න කරන්න පුළුවන් ස්වාමින් වහන්ස. හරි, කොරෝනාව කියන්නේ අකුසලයක්. නමුත් ඒ අකුසලය අපේ රටට විපාක දෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. අපේ රටේ එක නගරයකට ගමකට විපාක දෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. හොඳේ, ඒගොල්ලෝ අකුසල් ඒගොල්ලන්. නමුත් කොහොමද මේ මුළු ලෝකෙම එකට එකතු කරලා මේ වගේ බලවත් විපාකයක් එන්නේ? එහෙනම් අකුසල් නම් මුළු ලෝකෙම අකුසල් කළාද? අපි අකුසල් කළා කියමුකෝ. අකුසල් හැම කෙනාම කළාද? එහෙනම් හැම කෙනාම අකුසල් කළා, අපි අකුසල් කළේ නැහැ කියමුකෝ. නමුත් නෝනා මේ කොරෝනා දුක, කොරෝනා විනාශය, අකුසලය එක මොහොතක ලෝකෙම වෙලා ගන්නේ නෝනා. අපි අතීත පංච උපාදානස්කන්ධ ලෝකේ අපි මිනිස්සු හැටියට ඉපදිලා එකට යුද්ධ කරපු අවස්ථා කීයක් තියෙනවද? මුළු ලෝකෙම එකට එකතු වෙලා පළවෙනි ලෝක යුද්ධ, දෙවෙනි ලෝක යුද්ධ මේවා තනි තනිව කළාද? එකට එකතු වෙලා මුළු ලෝකෙම එකට ද්වේෂය ඇලෙනවා.
එකට වෛරය එකම ක්‍රෝධය එකටම මතු වෙනවා ඒක වුණේ ජර්මනියෙන් නැත්නම් රුසියාවේ විතරක් නෙමෙයි ජපානයේ විතරක් නෙමෙයි ඒකට මුළු ලෝකෙම එකට හවුල් වුණා එතකොට එහෙමනම් නෝනා මෙවැනි දේවල් මුළු ලෝකෙම එක මොහොතේ බලවත් අකුසල් බවට පත් උනාද නැද්ද මේ රෝගයට තියෙන ප්‍රධානම දුර්වලතාවය තමයි සම්මා සංකප්පයන්ගේ දුර්වලතාවය අවිහිංසා සංකප්ප අව්‍යාපාද සංකප්ප නෙක්කම්ම සංකප්පය මේක දුර්වල වුණේ සම්මා දිට්ඨියේ දුර්වලභාවය නිසා ඒ නිසා මේ ලෝකෙම එකට එකතු කරලා මේ විපාක සකස් වෙන්නේ සංසාරේ ගොඩාක් ඈත දේවල් නෙමෙයි අපි කියමු පළවෙනි ලෝක යුද්ධ වේවා දෙවෙනි ලෝක යුද්ධ වේවා ඉන් පස්සේ ඇති වුණා වූ අතුරු යුද්ධයන් වේවා ඒ යුද්ධ එහෙ ඇති වෙනකොට නෝන අපි මේ හිතෙන් යුද්ධ කරනවනේ තේනවද ඉරාකේ ඉරානයේ ගහගන්නකොට ඒගොල්ලෝ විතරද ගහගන්නේ අපි මේ හිතෙන් අප්‍රමාණ යුද්ධ කරනවා ඇමරිකාවට එරෙහිව යුද්ධ කරනවා ඉරාකයට එරෙහිව යුද්ධ කරනවා එතකොට මේවා කුසල්ද අකුසල්ද ඉන්සාන වුණා මේවා තමයි හේතුඵල අන්නේ නුවණින් දකින්න දැන් ඉතින් මම මේක දැක්කේ පොතක තිබිලාද මම නුවණින් ගලපලා දකින්නේ බුදුරජාණන් වහන්සේගේ චතුරාර්ය සත්‍යයට අදාළව ඒතොර චතුරාර්ය සත්‍යෙන අදාළව දකින්න දෙයියනේ මුළු මේ ලෝකෙම මේ දුකෙන් පෙළිලා පීඩිතව ජීවත් වෙන්නේ අනාගතය පිළිබඳ ප්‍රශ්නාර්ථ මැද්ද ජීවත් වෙන්නේ අපේම තෘෂ්ණාව නිසායි අපේ ස්වාමින්වහන්ස දැන් ක්‍රිකට් තරඟයකදී වුණත් අපි දෙපිලකට බෙදිලා රටවල් වශයෙන් දිස්ත්‍රික් වශයෙන් ඇතිවන බෙදීමත් ඒයින් ඇතිවන මානසික ගැටීමත් ලෝකයේ මේ පවතින දුකට හේතුවක් වෙනවා නේද ස්වාමින්වහන්ස අනිවාර්යයෙන්ම ඔබ දැන් මෛත්‍රිය ගැන කතා කළානේ මුලින්ම අපි මෛත්‍රිය වැඩිීමේදී මුලින්ම තමා තමාට මෙසිත පතුරවනවා සමා සමාට මෙසිත පතුරවලා සියලු සත්වයින්ට මෙසිත අපි පතුරනවා ඊළඟට අපි මේ බවාත්‍රේ ජීවත් වෙන සත්ව කොටාස තියෙනවානේ ඒ පළවෙනි සත්ව කොටාසයේ තමයි සතර අපායේ ජීවත් වෙන සියලුම සත්වයෝ දෙවනියෝ මේ සියලුම මිනිස්සයෝ ඊළඟට සියලුම දෙවියෝ ඊළඟට සියලුම බ්‍රහ්මියෝ එතකොට මේ කොටස් හතරට අපි මෛත්‍රිය පතුරවද්දී අපි නෝනා දස දිශාවටම මෛත්‍රිය පැතුරුවා වෙනවා එයා දැස් පියාගෙන නිරතුරුවම නුවණින් දකිනවා මුලින් තමා සුවපත් වේවා කියලා දකිනවා මොකද දැන් මෛත්‍රිය වඩන්න නම් නෝන තමාට සමාධිමත් හිතක් තියෙන්න ඕනේ නේද තමාගේ සිත චංචල නම් සමාගේ සිත එහෙම හේ දුවනවා නම් සමාගේ සිතේ කාමච්ඡන්දයන් තියෙනවා නම් අපිට මෛත්‍රිය මතු කරගන්න බැහැ ඒ නිසා යා තමාට මේ සිත පතුරනවා මම සුවපත් වෙම්මා මම කයේ දුද්දුරුවේ සිතේ දුද්දුරුවේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා. ඊට පස්සේ යා නිරේතුරුවම සතර අපායේ ජීවත් වෙන සියලුම සත්වයන්ට මේ සිත පතුරවනවා. ඊළඟට යා මනුස්ස ලෝක තුල ජීවත් වෙන සියලුම මිනිස්සුන්ට මේ සිත පතුරවනවා. එයා දිව්‍ය තලවල ජීවත් වෙන සියලුම දෙවියෝට මේ සිත පතුරවනවා. සක්‍රයාගේ පටන් මේ බුම්මාටු දෙවියන් දක්වා යාගේ මේ සිත විහිදෙනවා. අර සුන්දර සස්ත්‍රීක දිව්‍ය තල හයේම ජීවත් වෙන දෙවියන් කෙරේ එයාගේ මේ සිත විහිදෙනවා. ඊළඟට යා සියලුම බ්‍රහ්මයන් කෙරේ යාගේ මේ සිත පතුරවනවා. එයාට සියලුම රූපාවචර අරූපාවචර බ්‍රහ්මතල වගේම අනාගාමි බ්‍රහ්මතල දක්වා එයාගේ සිත එක මොහොතකම දිව යනවා. ඒ කියන්නේ සමස්ත බවාත්‍රයටම එයාගේ හිත ගියා. ගියාද නැද්ද? සතර අපාය කියනකොටම නෝනා එයාගේ හිත ගියා නම් තිරිසන් ප්‍රේත නිරය අසුර මේ සියලු සත්වයන් කෙරේ සුවපත් වේවා කියලා සතර අපායට මෙයාගේ මෙසිත ගිහිල්ලා. දේවදත්ත නිරිසතා කෙරේ එයාගේ මෙසිත ගිහිල්ලා. සියලු මනුස්ස ප්‍රජාව සුවපත් වේවා කියලා තියෙන හිතන තැනදී මේ ලෝක ධාතුවේ ඉන්න සියලුම මනුස්සයන් කෙරේ එයාගේ මෙසිත පැතිරිලා. සමිනහන්ස දැන් අපි මෛත්‍රී සිතුවිලි වඩනකොට ඒ සිතුවිලි වලින් යම් බලපෑමක් බාහිර සත්‍යය කෙරෙහි සිද්ධ වෙනවද ඒ බාහිර සත්‍යයගේ සිතුවිලි වලට අපේ මෛත්‍රී සිතුවිලි වලින් බලපෑමක් කරන්න පුළුවන්ද සමිනහන්ස පුතේ මේ සිතෙන් බලපෑමක් කරන්නේ ඒ සත්වෙින්ද බලපෑමක් කරන්නේ නැහැ ඒ සත්වෙින් උපයෝගී කරගෙන අපි මේ සිත සකස් කරගන්නවා අපේ මෛත්‍රී අපේ ආනිසංස 11 ශක්තිමත් කරගන්නවා තේනවද අපි සුවපත් වේවා කියලා කිව්වා කියලා පුතේ තව කෙනෙක් සුවපත් වෙන්නේ නැහැ ඔබ ගෙදර ඉන්නවා මම මෙතන ඉඳන් කල්පනා කරනවා අනේ ඔබ මට ගොඩාක් උපකාර කරපු කෙනෙක් මේ ධර්මයේ ලෝකයට දෙන්න මම මෙතන ඉඳන් ඔබ සුවපත් වේවා කියලා මෙසිත පතුරවනවා එහෙම පැතුරුවා කියන කාරණේ ඔබට ඒකෙන් වෙනසක් නැහැ නමුත් මං ඔබ උපයෝගී කරගෙන මගේ මෛත්‍රිය මමත් කරගන්න මගේ කෘතවේදීභාවය මං ශක්තිමත් කරගන්න මගේ කෙලෙහි ගුණය මං ශක්තිමත් කරගන්න නමුත් මං එහෙම කරලා මං ඔබ මුණ ගැසුන වෙලාවට කියනවා
දරුවෝ මං ඔබට හැමදාම මෛත්‍රිත පතුරවනවා කියලා එතකොට ඔබ ඒක හිතෙන් සාදු සාදු කියලා අනුමෝදන් වෙනවා අන්න පුතේ එතකොට මගේ පැතුරුපු මේ සිතෙන් ඔබ ප්‍රයෝජනයක් ගත්ත කෙනෙක් බවට මොකද ඔබ දැන් දැනගත්තා තේරෙනාද ඉතින් එහෙම තමයි ඒක සිද්ධ වෙන්නේ ඒ නිසා මම සතර අපායේ සත්වෙයින්ට සුවපත් වේවා කියද්දි සතර අපායේ සත්වෙයින්ට වෙන දෙයක් නැහැ ඒක ඒගොල්ලන්ගේ අකුසල් සංස්කාර එතකොට මම මනුස්ස ප්‍රජාවට සුවපත් වේවා කියද්දි ඒ අයිට වෙන දෙයක් නැහැ දැන් මම මෙතන ඉඳන් සියලු මිනිස්සෙන්ට කයේ දුද්දුරු වී සිතේ දුද්දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වේවා කියලා දැන් කිව්වද නැද්ද මේ පන්සිල් මළු වහන ඕස්ට්‍රේලියාවේ ඉන්න මහත්තයෙක් මේ පන්සිල් මළු වහන ඉංගලන්තේ ඉන්න මහත්තයෙක් අනේ මේ වෙලාවේ සාදු 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 කියලා ඒ පින අනුමෝදන් වුණා නම් මම පැතුරුවා වූ මෛත්‍රියෙන් එයා ප්‍රයෝජනයක් ගත්ත කෙනෙක් බවට පත් වෙනවා ඒකයි එතන තියෙන ධර්මය අපි අනුන්ට මෛත්‍රිය පතුරලා අපේ ශක්තිමත් භාවයයි අපි ඇති කරගන්නේ තෙන්දි මුලින්ම එතකොට මේක ඊළඟ කෙනාට දැනුවත් වුණාට පස්සේ ඒ ශක්තිය ආ ජීවිතේට එකතු කරගන්න දැන් මම මෙතන ඉඳන් කියනවා සියලුම දෙවියෝ කයේ දුද්දුරු වී සිතේ දුද්දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා මම එහෙම කියද්දී මේ නුගගහේ ඉන්න බුම්මාටු දෙවියෙක් නැත්තම් රුක් දෙවියෙක් මේ කහන් ඉඳලා සාදු සාදු කිව්වොත් එහත් මේ මෛත්‍රියේ ශක්තිය ජීවිතේට එකතු කරගන්න සමිනහංශ දැන් මෙත්තානිසංස සූත්‍රයේදී මෛත්‍රී සිතුවිලි වැඩිීමේදී ඒ වඩන කෙනා බාහිර ලෝකයට ප්‍රියවන බවත් කරදරයක් හිරිහැරයක් කරන්නට පැමිණෙන කෙනෙකුට වුණත් එසේ කරන්නට නොසිතන බවත් පැහැදිලි කරනවා නේද ස්වාමිනහංස මෙහෙම නේදරුව ඒක වෙන්නේ මෛත්‍රී වැඩිීමෙන් ආනිසංස 11ක් එයාට ලැබෙනවනේ එයා සුවසේ නිින්ද යනවා සුවසේ ඇහැරෙනවා සුවසේ අවදි වෙනවා දෙවියන්ට මිනිස්සෙන්ට ප්‍රිය වෙනවා වසවිසෙන් හානි වෙන්නේ නැහැ සිහිමුලා නොවි මැරෙන්නේ නැහැ කාගෙන්වත් අනතුරක් වෙන්නේ නැහැ ශරීරය ප්‍රසන්න වෙනවා එතකොට දැන් මේ ආනිසංස ලැබෙද්දී ඔබට මාව ප්‍රිය වෙනවා එතකොට මං හැම වෙලාවම ද්වේෂයෙන් නම් ඉන්නේ වෛරයෙන් නම් ඉන්නේ ව්‍යාපාදයෙන් නම් ඉන්නේ මගේ ලේ ධාතුවත් පිරිසිදු වෙලා මගේ හැසිරීමත් අප්‍රසන්නයි මගේ වචනත් අප්‍රසන්නයි මගේ ඉරියව්ත් අප්‍රසන්නයි ඔබට මා කෙරේ පැහැදීමක් තියනවද කේන්ති ගත්ත කෙනෙක් කෙරේ ඔබ තුල පැහැදීමක් තියනවද කොයි වෙලාවකවත් වෛරය නපුරුකම් තියෙන කෙනෙක් තුල ඔබ තුල පැහැදීමක් තියනවද හොඳට තේරුම් ගන්න ඕනේ සංස්කාර පත්‍ය විඥාන සංස්කාරයන්ටයි අදාළව දැනීම සකස් වෙන්නේ මගේ ඉස්සරහට 10 දෙනෙක් එනවා ඒ 10 දෙනා කෙරෙහි එකම දැනීම මට සකස් වෙන්නේ නැහැ මට දැනීම සකස් වෙනවා ඉස්සෙල්ලාම ඔබ එක්ක කතා කරන්න දැන් මෙතන 10 දෙනෙක් එනවා 10 දෙනෙක් එද්දි මම ඔබෙන් අහනවා කොහොමද දරුවෝ කියලා තේන්න එතකොට අනිත් 9 දෙනා ගැටෙනවා බලන්න කොහාමුදුරෝ අපිත් එක්ක කතා කළේ නැහැ යත් එක්ක මාත් එක්ක ගැටෙන්න එපා ඔබ මාත් එක්ක ගැටුනොත් ඒ ගැටෙන්නේ ධර්මයත් එක්කයි සංස්කාර පත්‍ය විඥානම් මට ඔබත් එක්ක මුලින් කතා කරන්න දැනීම සකස් වුණේ ඔබේ සංස්කාරයක් නිසා තේරුණාද සංස්කාරයෙන් බාර දෙන්නේ එක මේක සමාජයේ ඕන තරම් වෙනවා ඈ මාව මුණ ගැහිලා පුතේ ගිහිල්ලා අනුන්ට කියනවා අය ඉන්නවා පින්වත් මහත්තුරු නෝනලා මම ගියා ආර්ය ඥානහාමුදුරුව මාත් එක්ක නම් වැඩි කතා කළේ නෑ අහවලත් එක්ක නම් ගොඩක් වෙලා කරන්න දෙයක් නෑ පුතේ මම මොනවද කරන්නේ ඒ සංස්කාරයන්ට අදාළ පුතේ තේන්නාද අපේ සමිංහංශ බුදුරජාණන් වහන්සේගේ දවස උන්වහන්සේ සිව්වනක් පිරිසට ආමන්ත්‍රණය කළෙත් ඒ ආකාරයට නේද අපේ සමිංහංශ ඒ පුද්ගලයාගේ සංස්කාරවල ස්වභාවය ඒ සංස්කාර වැඩි ඇති ස්වභාවය අනුව විමසලා බලලා නේද සමිංහංශ බුදුරජාණන් වහන්සේ ඒක කරන්නේ පුතේ උන්වහන්සේ අනුන්ගේ සිත් බලලා තේන්නාද අනුන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් බලලා මට අනුන්ගේ හිත් බලන්න බෑ මට අනුන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් බලන්න මට දන්නේ නැහැ මට එවැනි ඥාන නැහැ තේන්න මම ඒක විවෘතව කියනවා ඒක ඉබේම වෙන දෙයක් ඒක ධර්මතාවයක් සංස්කාරයන්ට අදාළව දැනීම සකස් වුණා ඒක ඉබේම සිද්ධ වෙන දෙයක් ඒක ධර්මතාවයක් ඒකයිති ධර්මයට ඒක මගේ පෞද්ගලික දෙයක් නමුත් බුදුරජාණන් වහන්සේලා එම නෙමෙයි උන්වහන්සේලා අනුන්ගේ හිත් බලනවා අනුන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් බලනවා එහෙම බලලයි බුදුරජාණන් වහන්සේ කතා බහ කරන්නේ බුදුරජාණන් වහන්සේ කියනෝනේ ඔබට කුඹුරු තුනක් තියෙනවා එක කුඹුරක් තියෙනවා ඒකට හොඳට වැස්සක් තියෙනවා අවුවක් තියෙනවා සතුන්ගෙන් හානියකුත් නැහැ දෙවෙනි කුඹුර තියෙනවා ඒකේ පුතේ වැස්ස තියෙනවා නමුත් සතුන්ගෙන් ගොඩාක් හානි තුන්වෙනි ඉඩම තියෙනවා ඒක වැස්සෙනුත් අවුවෙනුත් සතුන්ගෙනුත් හානි බුදුරජාණන් වහන්සේ අහනවා ඔබ කන්නේ ආවට පස්සේ ඉස්සෙල්ලාම වපුරන්න ගන්න මොන කුඹුරද කියලා මොන කුඹුරද ඔබ වපුරන්නේ අර හොඳින් වැස්ස හොඳින් අවුව සතුන්ගෙන් හානි නැති කුඹුර තමයි ඔබ වපුරන්නේ මොකද එතනයි පළදා වැඩි එතනයි ආදායම් වැඩි එතනයි ශක්තිය වැඩි ඒක වැපුරුවාට පස්සේ ඔබ දෙවෙනි කුඹුර වපුරනවා මොකද නමුත් එතන සතුන්ගෙන් පීඩාවන් තියෙනවා
නමුත් ඔබ ඒකත් වැටවල් බැඳලා මේවා කරලා ඔබ ඒකත් වපුරනවා. ඔබ ඒකත් කරලා ඉවරනාට පස්සේ දැන් ඔබට කාලය තියෙනවා. ඔබ මොකද කරන්නේ? තුන්වෙනි කුඹුරත් වපුරලා දානවා. ලැබෙන අස්වැන්නක් ලැබපු දෙයින්. එහෙම නැත්නම් මගේ සතුන්ට හරි මම මේ ටික කපලා ගොයන් ටික කපලා දෙනවා කියලා ඔබ ඒකත් වපුරනවා. ප්‍රයෝජනයක් නැහැ කියලා කියන්න බෑ කාටවත්. ඕනම කෙනෙක්ගේ ඉන්ද්‍රිය ධර්මයන් යම් ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා ඕනම කෙනෙක් සාසනීය ප්‍රයෝජනවත්. ප්‍රයෝජනයක් නැහැ කියලා කිසිම කෙනෙක් අපිට අතහරින්න බෑ. එහෙම අතහැරියොත් එතන අපේ කරුණාව කියන කාරණය අභියෝගට ලක් වෙනවා. නමුත් අපිට කෙනෙක් එක්ක ඇසුරු කිරන්න කෙනෙක් එක්ක කතා බහ කරන්න කෙනෙක් එක්ක ධර්මයේ බෙදා හදා ගැනීමේදී සංස්කාර පත්‍ය විඥානං කියන කාරණය ඉතාමත් වටිනා තැනක් වෙනවා. අපේ ස්වාමීන් වහන්ස මිනිස්සු මිනිසුන්ට ඊර්ෂ්‍යා කරනවා. ඒ මිනිසුන්ගේ තියෙන හැකියාවන් ඒ වගේම එයාට තියෙන සම්පත් එයාට තියෙන විවිධ දේවල් නිසා ඒවා දැකලා ගැටෙනවා. ඔබ වහන්සේ අපේක්ෂණා කරන එක්තරා අවස්ථාවක සංස්කාරවලට ඊර්ෂ්‍යා කරන්න එපා කියලා. මේ කාරණය මේ අවස්ථාවේදී පැහැදිලි කිරීම ඉතාමත් කාලෝචිතයි අපේ ස්වාමීන් වහන්ස. ඕක ඉතින් මට කොච්චර දැනෙනවද නෝනා? මගේ ළඟට 50ක් ආවොත් මං ওই දේ දකින්න පුතේ 10 දිනෙකින්වත්. එපා පුතේ, ඔබ ඔබට මුල් තැනක් නොලැබුණොත්, ඔබට දෙවෙනි තැනක් නොලැබුණොත්, ඔබට තුන්වෙනි තැනක් නොලැබුණොත්, ඔබ අනුන් එක්ක ගැටෙන්න එපා. ඔබ ඔබේ දුර්වලතාවයේ තේරුම් ගන්න. එක්කෝ ඔබ නපුරුයි, එක්කෝ ඔබ කේන්ති ගන්නවා, එක්කෝ ඔබ දේශ කරනවා, එක්කෝ ඔබ සීලෙන් දුර්වල කෙනෙක්, එක්කෝ ඔබ දානෙන් දුර්වල කෙනෙක්. ඒ නිසාමයි පුතේ ඒ දැනීම් තව කෙනෙකුට සකස් කරලා දෙන්නේ. ඒ නිසා මෙතෙන්ට 10 දෙනෙක් ආවොත් ඒ 10 දෙනාගෙන් මං කෙනෙක් එක්ක පළවෙනිම ප්‍රියමනාපව කතා කළා නම් පුතේ මගේ පක්ෂග්‍රාහීභාවය නෙමෙයි. මං කෙනෙකුට වැඩිපුර සැලකුවාත් නෙමෙයි. ඒක තමයි සංස්කාර පත්‍ය විඥාන. ඔබත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල ශක්තිමත් වෙන්න, තෙරුවන් කෙරෙහි සද්ධාව තුල ශක්තිමත් වෙන්න, දානයේ තුල ශක්තිමත් වෙන්න, සීලයේ තුල ශක්තිමත් වෙන්න, ඔබ සියල්ලටම වඩා ශ්‍රේෂ්ඨෙක් බවට රටේ ජනාධිපති වේවා, රටේ රජුරුව වේවා පළවෙනිව කතා කරන කෙනා බවට ඔබ පත් වෙන්නේ. එහෙම නැතුව ඔබත් එක්ක රටේ රාජ්‍ය නායකතුමා කතා කළේ නැහැ කියලා යා මහත්යාට බයින් යන්න එපා. ඒ අඩුපාඩුව අපි තුලයි. තේනාද? මාත් එක්ක කතා කරන්නේ නැති අයත් ඉන්නවා පුතේ. ප්‍රභූ අය වේවා, මහා ධනවත් අය වේවා කතා කරන්නේ නැති අය ඉන්නවා. සත පහකට ගණන් ගන්න නැති අයත්, මාව ගණන් ගන්න නැති අයත් ඉන්නවා. දරුවෝ ඉතින් ඒක මං කාටවත් පුද්ගල සංඥාවෙන් මං දකින්නේ නැහැ. ඒ ඊට අදාළ සංස්කාරයන් එක්ක මට නැහැ, එක්ක ඒ පුද්ගලයාට නැහැ. සංස්කාරයන්ට ලෝකේ බාර දෙන්න. ලෝකයේ සංස්කාරයන්ට සංස්කාරයන් රැස් කළේ කවුද? කවුද අපිට සංස්කාරයන් රැස් කළා දුන්නේ? සංස්කාර රැස් කළේ අවිද්‍යාව විසින්. ඒතර අවිද්‍යාව කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය දන්නේ නැහැ. එහෙනම් පුතේ මාත් එක්ක කෙනෙක් කතා කළත්, මාත් එක්ක කෙනෙක් කතා නොකළත් ඒක බාර දෙන්න ඕනේ අවිද්‍යාවටයි. ඔබ අනුන්ගේ කුණු කන්දල් ගන්න එපා. ඔබ මගේ කුණු කන්දල් ගන්නත් එපා. මං ඔබේ කුණු කන්දල් ගන්නෙ මොනවද? කුණු කන්දල් කියන්නේ සංස්කාර. ඒතර දැන් මේ හුටපටේ සියල්ලම සිද්ධ වෙන්නේ ඇයි? මේ සංස්කාර නිසා පුතේ අපිට විවිධ වූ දැනීම් සකස් වෙනවා. ඒ දැනීම් සකස් වෙන්නේ ඇයි? නැවත නැවතත් අවිද්‍යාවම පෝෂණය කරන්න. සංස්කාරවල දුර්වලභාවයක් නිසා මං ඔබෙන් ඈත් වෙන්න යද්දී ඔබ කරන දේ ඒ දුර්වලභාවයේ තේරුම් අරන් නිවැරදි වෙන්නේ නැතුව ඒ දුර්වලභාවයට හේතු අවිද්‍යාවම තව තව ශක්තිමත් කරනවා. අවිද්‍යාව ශක්තිමත් වෙද්දී කුමක්ද නැගෙන්නේ? සංස්කාරම ආයිමත් පෝෂණය වෙනවා. සංස්කාර පෝෂණය වෙද්දී මොකද්ද වෙන්නේ? අවිද්‍යාවට අදාළවම නැවත නැවත දැනීම් සකස් වෙනවා. ඒ දැනීම් විසින් ඔබ මොකද කරන්නේ? නැවත නැවත සංස්කාරයන්ම ලෝකය ගලාගෙන යනවා පුතේ. නැවතීමක් නිමාවක් අවසානයක් නැතුව මේ පංච උපාදානස්කන්ධ ලෝකය දුකත් සැපත් දෙකත් අතර, සුගතියත් දුගතියත් දෙකත් අතර, බුද්ධෝත්පාද කාලත් අබුද්ධෝත්පාද කාලත් දෙකත් අතර කල්ප සියක් කෝටි ප්‍රකෝටි ගානක් ගලාගෙන ආවා. පටිච්ච සමුප්පන්නව තවත් කල්ප කෝටි සියක් ප්‍රකෝටි ගානක් ගලාගෙන යනවා පුතේ. අපි චතුරාර්ය සත්‍ය චතුරාර්ය සත්‍ය හැටියට නොදැක්කොත් තේරෙනාද? අපි ස්වාමීන් වහන්සේ මේ සාකච්ඡාවේ
ආරම්භය වුණේ අපි විවිධ දේවල් කෙරෙහි සිත යොමු කරමින් සිටියත් බුදුදහමේ ප්‍රධානතම හරය වන භාවනාවට අපි කිසිම අවධානයක් නැහැ කියන කාරණය පිළිබඳව ස්වාමීන් වහන්ස හොඳමයි ඔබ වහන්සේ දැන් අපිට පැහැදිලි කර දුන්නා කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් චතුරාර්ය සත්‍ය මතු කර ගන්න ආකාරය පිළිබඳව අපි ස්වාමීන් වහන්ස අපි දැන් මෙය භාවනාවට යොමු කරගන්නේ කොහොමද හරි දරුවෝ දැන් අපි මුලින්ම වැඩසටහනෙන් කතා කළා කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් ඒ කියන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ඇසුර උතුම් ධර්ම විනය ඇසුර තුලින් මේ උතුම් ගෞරවනීය ස්වාමින් වහන්සේලාගේ ධර්ම දේශනා තුලින් පතපොත තුලින් අපි නිරතුරුව මේවා ශ්‍රවණය කරලා නුවණින් මෙනෙහි කරලා දුක තමා තුලින් දැක්ක සුන්දරම තැනක් මෙහෙම කතා කළාට මේක බුදුරජාණන් වහන්සේ මතු කරලා දෙන්න සාරා සංක කල්ප ලක්ෂ ගානක් අප්‍රමාණ දසපාරමී ධර්මයන් පුරලා තිනු ඈ අපි බොහොම සරලව කතා කරනවා මේකයි දුක කියලා අපේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ බොහෝ වෙලාවට ධර්මයේ දේශනා කරද්දී ඒ අවස්ථාවේදී ඒ දහම් කාරණයට අදාළව දුක මම තුලින්ම දැක්කා කියා ඉතාමත් සිනාමසු මුහුණින් යුතුව දේශනා කරනවා නමුත් අපේ ස්වාමීන් වහන්ස බොහෝ වෙලාව මනුෂ්‍යයා මේ දුක දකින්නේ කතා කරන්නේ ඉතාමත් වේදනාවෙන් ඉතාමත් අපහසුතාවයෙන් ස්වාමීන් වහන්ස මුතේ ඒක දකින්නේ දරුවෝ දුක කියන කාරණේ තමා අකමැත්තෙන් දකින්නේ වේදනාවකින් දකින්නේ අපහසුවකින් දකින්නේ ඇයි දුකට හේතුව තමා තුළම සකස් වෙන තෘෂ්ණාව කියලා තමා තාම දැකලා නැහැ අපි හිතන්නේ දුක අපිට බාහිර ලෝකෙන් දෙනවා කියලා දැන් කොරෝනා දුක අපිට අනුන් දෙන්නේ එක්ක නිරෝධායනය කරලා තියෙන අය එක්ක අර රෝගී භාවයට පත් වෙලා තියෙන පොලිසිය මහත්තුරු නැත්නම් අර මාළු මාකට් එකේ මහත්තුරු ඔය කවුරු හරි දෙනවා කියලා තමයි අපි හිතන්නේ. ඒතකොට චතුරාර්ය සත්‍යයට අදාළව අපි මේක ගැලපුවාද? චතුරාර්ය සත්‍යයට අදාළව ගැලපුවේ නැහැ. පුතේ ඔබට කොරෝනාව මට දෙන්න බෑ. ඔබට පුළුවන් නම් මට කොරෝනාව දෙන්න මං ඔබත් එක්ක මේ වගේ විවෘතව කතා කරනවාද මෙහෙම? නැහැ. තේන්න මේ මහත්තයාට කොරෝනාව මට දෙන්න බෑ මට මේ මහත්තයාට දෙන්නත් බෑ. පුතේ ඔබට අවංකවම කොරෝනා හැදිලා උතන තිබ්බත් ඊට අදාළ සංස්කාර හැදීමට සංස්කාර මට නැත්තම් පුතේ මට කොරෝනා ඔබට දෙන්න බෑ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ විශ්වාසය අපිට තියෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෛත්‍රියයි ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම පුණ්‍ය කර්මය කියලා. මෛත්‍රියට වඩා ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මයක් නැහැ. මොකද මෛත්‍රිය ආනිසංස 11ක් ඕනම කෙනෙකුගේ ජීවිතයට දෙනවා නෝනා. දිට්ඨ ධම්ම වේදෙනිය මේ මොහොතේම ආනිසංස 11ක් ලෝකෙට දෙනවා. නමුත් එහෙම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෛත්‍රියටත් වඩා ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මයක් තියෙනවා කියලා. මොකද ඒ පුණ්‍ය කර්මය ලෞකික ප්‍රඥාවෙන් පෝෂණය වුණා වූ විදර්ශනා සිත මෛත්‍රියට වඩා ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මයක් කියලා. එනිසා බුදුරජාණන් වහන්සේ අපිට අවියක් දීලා තිනවා. බුදුරජාණන් වහන්සේ අපිට ප්‍රතිශක්තියක් දීලා තිනවා. බුදුරජාණන් වහන්සේ අපිට ඖෂධයක් දීලා තිනවා. මොකක්ද ඒ ඖෂධය? ඒ ඖෂධය තමයි මෛත්‍රියට වඩා ශ්‍රේෂ්ඨ ඖෂධයක් තියෙනවා. දැන් මට ඊයේ මෙතන මං ඉදදී මහත්ෙක් මට ඇවිල්ලා දෙනවා බෙහෙත් කුප්පි දෙකක්. ඒ බෙහෙත් කුප්පිය මං ගාන බැලුවා රුපියල් 950යි. ඒක බෙහෙත් කුප්පියක්. තේන සිංහල බෙහෙතක්. ස්වාමීන් වහන්සේ මේ බෙහෙත පාවිච්චි කරන්න කොරෝනා නම් හැදෙන්නේ නැහැ කියලා. තේරුණාද? අනේ මං බොහොම සුවපත් වේවා කියලා මං ඒක ගත්තා. එතකොට පුතේ මම දගින බෙහෙත ඕක නෙමේ. මට මේ දක්වා කොරෝනා හැදුනේ නැහැ. මං ඔබට මතක් කළා මම මේ ස්ථානේ පුතේ දැන් සති 3ක ඉඳන් වැඩ ඉන්නේ. හැමදාම මං හවස 6ට බුද්ධ වන්දනාවක් කරනවා. හැමදාම 25 දිනකට වඩා මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා. ඒගොල්ලෝ අර නිරෝධායන නීති වලට අදාළව ඈතින් ඈතින් වාඩිලා ඒ කටයුතු කරනවා. මට එහෙම ආවා කියලා අද වෙනකන් ඒ 25 දිනෙක මෙතෙන්ට ආවා කියලා එක දශමයකින්වත් බියක් නම් ඇති උනේ නැහැ. මං ඒ ඇයට බියක් ඇති වෙන්න දුන්නේ නැහැ. ඇයි පුතේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ශ්‍රේෂ්ඨ ආරක්ෂාව මම මේ වටේට දාගෙනයි තියෙන්නේ. කොහොමද ඒ ආරක්ෂාව දැම්මේ? විදර්ශනාවෙන්. මං හැමදාම විදර්ශනාවට අදාළව වචනයක් ඕ කතා කරනවා. ඒක තමයි ඖෂධය. ඒක තමයි බෙහෙත. ඒක තමයි තියෙන මේ අවිය. තේන්න බුදුරජාණන් වහන්සේ අපිට දීලා තියෙන්නේ. නමුත් පුතේ ඒ අවිය කඩාගෙනත් එන්න පුළුවන් විස බීජ අකුසල් කියනවා. අර මේසා ශක්තිමත් ආරක්ෂාව තියෙන ඇමරිකාවටත් කීපාරක් එක එක්කෙනා ගැහුවද දරුවෝ? ඒ වගේ පුතේ අකුසල් සංස්කාරයක් තියෙනවා නම් ඒ විදර්ශනාවේ වැට කඩාගෙන ඒ අකුසලේනව නෝනා. ඒක ධර්මතාවයක්. ඒ විදර්ශනාවේ වැට කඩාගෙන ආර්ය විදර්ශනාවේ වැට කඩාගෙන අකුසල් බුදුරජාණන් වහන්සේ ළඟටත් ආවා. ආර්ය විදර්ශනාවේ වැට කඩාගෙන අකුසල් මුගලන් මහෝත්තමයාණන් වහන්සේ ළඟටත් ආවා. අතපය කුඩු වෙලා තමයි අපවත් වෙන්නේ. ඒ නිසා ඒ ආර්ය විදර්ශනාවේ වැට කඩාගෙන
රාහුල මහෝත්තමයාණන් වහන්සේ ළඟටත් අකුසල් ලාභ උන්වහන්සේ අවුරුදු 50 සීමාවෙදි උන්වහන්සේ පිරිනිවන් පානවා. එහෙනම් දරුවෝ අකුසල් විපාක තියෙනවා නම් බලවත් අකුසලයක් පුතේ විදර්ශනා වැට ගැලපෙන්නේ. ඒක කරන්න දෙයක් නැහැ. නමුත් එතකන් බුදුරජාණන් වහන්සේ අපිට අවියක් දීලා තිනවා පුතේ. ඒ අවිය තමයි විදර්ශනාව. ඒ විදර්ශනාවේ අවිය තියෙන තාක්කල් දරුවෝ බිය අපි පැත්තකින් තියලයි තින්නේ. ප්‍රීතිය පස්සද්ධිය සමාධිය උපේක්ඛාව සප්ත බොජ්ජංගයන් තුල අපි ජීවත් වෙද්දී ඒ ප්‍රීතියත් පස්සද්ධියත් සමාධියත් උපේක්ඛාවත් අනිත්‍යයි කියලා දකිමින් විදර්ශනාත්මක සප්ත බොජ්ජංගයන් මතු කරගනිද්දී ඊට වඩා අවියක් කොරෝනාවෙන් මිදෙන්න නැහැ. ඊට වඩා ප්‍රතිශක්තියක් කොරෝනාවෙන් මිදෙන්න නැහැ. එනිසා බිය අයින් කරන්න චතුරාර්ය සත්‍යයට අදාළව කොරෝනාව විසිරවන්න. කොරෝනාව චතුරාර්ය සත්‍යයට අදාළව විසිරවද්දී අන්න ඔබ දකිනවා දුක මේ ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක මා තුලම තෘෂ්ණාව නිසායි සකස් වෙන්නේ. කුමක් කෙරේ තෘෂ්ණාවද? රූපය කෙරේ තෘෂ්ණාව. මේ ඇස මගේමයි, මේ ඇස නිරෝගී, මේ ඇස රෝගී වෙන්නේ නැහැ. මේ ඇස සදාකාලිකයි. මේ ඇස තුල මම ඉන්නවා, මේ ඇස තුල මම නිරෝගී භාවයේ තියෙනවා. මේ කන, මේ නාසය, මේ දිව, මේ ශරීරය, මේ මනස මගේමයි, මේවා නිරෝගීමයි, මේ නිරෝගී භාවයේ තුල මම ඉන්නවා. මේවා වෙනස් වෙන්නේ නැහැ, මේවා ලෙඩ වෙන්නේ නැහැ, මේවා ජරා ව්‍යාධි මරණයන්ට පත් වෙන්නේ නැහැ. මේවා අද වගේම හිට ආරක්ෂා වෙනවා. අන්න මමත් ඒ දැඩි භාවයෙන්ම රූපය ගන්නවා නෝන. දැන් දුක මේ ඇවිල්ලා, දුක දොරකොඩට ඇවිල්ලා, දුක ආපුහම මොකද්ද කරන්නේ? දුකට හේතුව තෘෂ්ණාව තව තව අරගෙන දොරකොඩට ආපු දුක ජීවිතයට ගන්නවා. දුක දොරකොඩ තියෙනවා. දොරකොඩ තියෙන දුකට යන්න දෙන්නේ නැහැ. බලෙන් ගන්නවා ජීවිතේට. බලෙන් ගන්නේ කොහමද? රූපය මමයි කියලා දකිනවා. රූපය මගේ කියලා දකිනවා. ඒ මගේ රූපය තුල නිරෝගී භාවයේ තියෙනවා කියලා දකිනවා. ඒ නිරෝගී භාවයේ ස්ථිරයි කියලා දකිනවා. ඒ නිරෝගී භාවය ආත්මීය වශයෙන් ගන්නවා, වෙනස් වෙනවා කියලා දකින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේටත් ජරා ව්‍යාධි මරණයන් සකස් වුණා කියලා දකින්නේ නැහැ. සූත්‍රගත ධර්මයේ තියෙනවා බුදුරජාණන් වහන්සේ අවස්ථා කීපයක විදිනෝනා ශරීරය සුද්ධ වෙන්න, පවිත්‍ර කරන්න විරේක බෙහෙත් ගන්නවා. තේරෙනවද? ඇයි විරේක බෙහෙත් ගන්නෙ? මමත් විරේක බෙහෙත් බොනවා. ඇයි මම විරේක බෙහෙත් වළඳන්නේ? මගේ වාතය පිත සෙම කිපෙනවා. මේ වාපි සෙම් කියන මේ තුන් දෝෂ කිපෙනකොට ඒ කිපීම සමනය කරන්න අපි විරේක බෙහෙත් පාවිච්චි කරනවා. එහෙනම් දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලනර සුන්දර රූපකාය, දස පාරමී ධර්මයන් වලින් පෝෂණය වූ රූපකාය වාපි සෙම් කිපුන්නේ නැද්ද? කිපෙනවා. එක වතාවක් ජීවක වෛද්‍යවරයා දෙනවා විරේක බෙහෙතක් නොනා, මගේ මතක හැටියට 20 වතාවක් හෝ ඊට වැඩියෙන් විරේක වෙනවා බුදුරජාණන් වහන්සේත්. බුදුරජාණන් වහන්සේගේ සුන්දර රූපය වාපිස් සෙම් වලින් කිපුණු රෝගයක්. ඉතින් බුදුරජාණන් වහන්සේගේ රූපයම ව්‍යාධි වලට පත් වුණා නම් දෙයනේ මේ ඇහැ නිරෝගී වෙයිද? අර බුදුරජාණන් වහන්සේ පිරුවා වූ සාරා සංඛ කල්ප ලක්ෂ ගානක දස පාරමී ධර්මයන් එක බලද්දී මහ සාගරයේ ජලයට වඩා රුධිරය දන් දීලා, මහ පොළවේ පස් වලට වඩා ශරීර මාංශ දන් දීලා, සක්විති රජ පදවි දන් දීලා, මැති ඇමතිවරු තනතුරු දන් දීලා, සුන්දර බිරින්දෑවරු බිසවලු දරුවන් දන් දීලා, නෝනා ඒසා සුන්දර පාරමී කන්දක් දරාගත් බුදුරජාණන් වහන්සේගේ රූපයත් අවුරුදු 80ක් වෙනකොට ජරා ව්‍යාධි මරණයන් විසින් ගිලගත්තානම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද, මේ ශරීරය දැන් දිරාගිය ගැලක් වගේ. ආනන්ද, ජරා ව්‍යාධි මරණ විසින් මගේ ශරීරය දැන් ගිලගෙන තියෙන්නේ. ආනන්ද, මම මගේ අධ්‍යාත්මික ශක්තියෙන් තමයි මේ කය පවත්වාගෙන යන්නේ. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ තරම් අරසා සුන්දර පාරමී කන්දක් මේ වගේ ජරා ව්‍යාධි මරණයන්ට ඒ රූපේ ලක්ුණා නම් අපේ මොන පිනක්ද නෝනා? අපි සංසාරේ මොන දසපාරමී ධර්මයන් පුරලද? අපි ඔය දසපාරමී ධර්මයන් කියන මහා සාගරයෙන් බුදුරජාණන් වහන්සේ පිරුව එක වතුර බිඳුවක් පුරලා නැහැ නෝනා. එහෙනම් අන්නේා දකින්නවා දෙයියනේ, මේ ඇස ලෙඩ වෙන හැක්, මේ කන ලෙඩ වෙන කනක්, මේ නාසය ලෙඩ වෙන නාසයක්,
මේ දිව ලෙඩ වෙන උගුරක් මේ කෙල කියන්නේ දෙතිස් කුණුපයක් මේ ශරීරය කියන්නේ දෙතිස් කුණුපයක් දෙයියනේ මේක ජරා ව්‍යාධි මරණයන්ට තෝතැන්නක් ඒ නිසා කොරෝනාව හබාගෙන එනවා නම් අපි පසුපස්සේ මම මොකද්ද කරන්න ඕනේ මේ දුකෙන් විදෙන එකම එක හේතුව තුෂ්ණාව සියුම් කරගන්න ඕනේ අන්න කොරෝනාවට තියෙන ඖෂධේ කොරෝනාව කියලා පැනලා දුවන්නේ නැහැ දොරවල් වහගන්නේ නැහැ අහල පහල කෙනත් එක ඇසුරෙන් වැළකුණා කියන කාරණයෙන් කොරෝනාව නවතින්නේ නැහැ එයා නිරේතුරුවම මේ දුකට හේතුව දෙයියනේ තුෂ්ණාවමයි මේ රූපය කෙරෙහි මං ඇති කරගන්න තුෂ්ණාව මේ වේදනාව විඳී මං විඳින්දා වූ නිරෝගී භාවය කියන සැප වේදනාව සදාකාලික වේවා මේ සැප වේදනාව මැරෙනකම් මට ලැබේවා මේ සැප වේදනාව මරණයෙන් පස්සෙත් මට ලැබේවා සැප වේදනාව නිත්‍ය වශයෙන් ගන්නවා මමමයි නිරෝගී මම නිරෝගී කියලා ඇති කරගත්තා වූ හඳුනා ගැනීම නිත්‍ය වශයෙන් ගන්නවා මම නිරෝගී වීමට ඇති වුණා වූ සංස්කාර නිත්‍ය වශයෙන් ගන්නවා සංස්කාර වෙනස් වෙනවා කියලා යා දකින්නේ නැහැ මේ සංස්කාර හේතුවෙන් සකස් වෙන විඥානයන් නිත්‍ය වශයෙන් ගන්නවා ඒවා වෙනස් වෙනවා කියලා යා දකින්නේ නැහැ ඒ නිසාම යා මොකද කරන්නේ තව 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 තෘෂ්ණාව වැඩි කරගන්නවා වර්ධනය කරගන්නවා දැන් දුක කියන කාරණය කොරෝනාව දුක කියන කාරණය තමා තුළට එද්දී කොරෝනාවේ ව්‍යාප්තිය උදෙසාම කොරෝනාවේ වර්ධනය උදෙසාම පෝෂණය උදෙසාම එයා තෘෂ්ණාව තව තව ජීවිතයට එකතු කරගන්නව නෝන බුදුරජාණන් වහන්සේගේ සැබෑ ශ්‍රාවකයා ශ්‍රාවිකාව මොකද කරන්නේ කොරෝනාව බය ජීවිතේ හබාගෙන එද්දී කොරෝනා බිය සමාජයේ හබාගෙන එද්දී එයා දකිනවා දුකට හේතුව තෘෂ්ණාවයි ඒ නිසා මම තෘෂ්ණාව සියුම් කරන්න ඕනේ අන්න ඖෂධේ ඒ නිසා කොරෝනාව ලෝකේ තියෙද්දෙන් ලෝකේ ස්වභාවය ජරා ව්‍යාධි මරණයන් ඒක ලෝකේ ස්වභාවයක් ජරා ව්‍යාධි මරණයන්ගෙන් තොර ලෝකයක් නැහැ ලෝකේ කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ කියන අර්ථයමයි බුදුරජාණන් වහන්සේ කියනවා ලෝකේ කියන්නේ කැඩෙන බිඳෙන විසිරෙන අර්ථයයි කියලා විනාශ වෙලා යන අර්ථයයි කියලා බුදුරජාණන් වහන්සේ කියනවා මාරයා කියන්නේ මාර ධර්මය කියන්නේ මේ රූපයමයි කියලා මේ ඇසත් මේ ඇසට අරමුණු වෙන රූපයත් ඒ අරමුණු වෙන රූපය නිසා පස්සේ නිසා සකස් වෙන්නා වූ චක්කු විඥාණය මාරයා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා අන්න මාරයා ඇසෙන් රූපයක් දැකලා ඒ දැක්කා වූ රූපයට ඔබ ඇලිලා ගැටිලා සකස් කරගන්නා වූ චක්කු විඥාණය මාරයා අන්න මාරයා ඇලෙන්න ගැටෙන්න යන්න එපා කොරෝනා රෝගියෙක් දැකලා ඔබ මේ කණෙන් ශබ්දයක් අහලා සකස් කරගන්නා වූ චක්කු විඥාණයට අන්න අහවලා කොරෝනා රෝගියෙක් අහවලාට කොරෝනාව බෝ වෙලා අහවලා මෙහෙමයි කණෙන් අහලා ඔබ ඇලීම් ගැටීම් ඇති කරගත්තොත් අන්න බුදුරජාණන් වහන්සේ කියනවා ඒ සෝත විඥාණය මාරයා කියලා ඔබ මනසින් සිතුවිල්ලක් හිතලා ඔබ උදේ ඉඳන් රෑ වෙනකම් බිය නිසාම සිතුවිලි කීදාහක් හිතනවාද අද මම වැඩට යනවාද අද මම වැඩට යන්නේ නැද්ද අද මම අහවලත් එක්ක කතා කරනවාද කතා කරන්නේ නැද්ද අද මං කොහොමද අහවලාගෙන් මගහැරලා ජීවත් වෙන්නේ අහවල් කට්ටිය කහිනවා එම්බිරිස්සාව අනේ කොහොමද මම මේ සිතුවිලි කී දහහක් ඇති කරගන්නවද නෝන ඒ මානසින් සිතුවිලි ඇති කරගෙන හිතලා ඒ වාට ඇලිලා ගැටිලා ඔබ සකස් කරගන්නා වූ මනෝ විඥාණය බුදුරජාණන් වහන්සේ කියන මාර්යා කියලා එහෙමනම් ඔබ මෙවැනි ව්‍යාසනයක් වෙලාවේ මාර්යා එක්ක ජීවත් වෙන්න එපා මාර්යා එක්ක ජීවත් වෙන්න එපා මේ මොහොතේ ජනතාවගෙන් 90%ක්ම මාර්යා සමගයි ජීවත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මාර්යා සමග ජීවත් වෙනවා මාර්යාත් සමග ජීවත් වුණොත් ඔබට එකම උරුමය වෙන්නේ දුක පමණක්මයි සැපයක් නෑ ඒ නිසා ඔබ සැපේ දිශාවට එන්න ඔබ බුදුරජාණන් වහන්සේ සමග ජීවත් වෙන්න ඔබ ධර්ම රත්නය සමග ජීවත් වෙන්න ඔබ සංඝ රත්නය සමග ජීවත් වෙන්න ඔබ තෙරුවන් සමග ජීවත් වුණා කියන්නේ කොරෝනා ප්‍රශ්නය චතුරාර්ය සත්‍ය තුල විසිරවන්න මේකයි දුක ජාති ජරා ව්‍යාධි මරණ තමා තුලින් දුක දකින්න මේ දුකට හේතුව තෘෂ්ණාවමයි මම මේ රූපය කෙරෙහි ඇති කරගත්තා වූ තෘෂ්ණාවමයි මේ රූපය නොවෙනස් වෙනවා මේක නිරෝගී මේක රෝගී වෙන්නේ නැහැ කියලා ඇති කරගත්තා වූ නිත්‍ය සුබ ආත්මීය සංඥාවමයි ඒක බැහැර කරන්න ඒක බැහැර කරලා ඔබ තුලින් ඔබ බැහැර කරන්න ඔබයි දුක නැති කරන්න ඕනේ මොකද තෘෂ්ණාව ඔබ තුලයි තියෙන්නේ ඒ නිසා ඔබ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දුකෙන් මිදීමේ මාර්ගයට එන්න
ආර්ය අෂ්ටාංගික මාර්ගයට එන්න. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ආවට පස්සේ ඔබ දැන් දකිනවා උතුම් සම්මා දිට්ඨියට එනවා ඔබ. ලෞකික ප්‍රඥාව ඔබ මාර්ගයට යොමු කරන ප්‍රඥාව ලෞකික ප්‍රඥාවට ඔබ ආපුහම ඔබ දකිනවා සුන්දර තෙරුවන් කෙරෙහි සද්ධාව මුලින් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්ම රත්නය සංඝ රත්නය කෙරෙහි සද්ධාව. ඔබ බුදුරජාණන් වහන්සේගෙන් බැහැරව හිතන්නේ නැහැ. ධර්ම රත්නයෙන් බැහැරව හිතන්නේ නැහැ. සංඝයා අනන්ත වූ අනුශාසනාවන්ගෙන් බැහැරව හිතන්නේ නැහැ. තෙරුවන්ට අදාළව හිතනවා. තෙරුවන්ට අදාළව හිතුවා කියන්නේ කුමක්ද? චතුරාර්ය සත්‍ය ධර්මයට අදාළව හිතනවා. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගන්නේ උතුම් චතුරාර්ය සත්‍යයත් සමගමයි. ඒ වගේමයි ඒ උතුම් චතුරාර්ය සත්‍යමයි අතීතයේ වැඩ සිටියා වූ සියලු මාර්යන් වහන්සේලා අවබෝධ කරගත්තේ. ඒ චතුරාර්යමයි අපි දන්න ප්‍රමාණයට අදත් අපි සංඝ හිටියට අපි ඔබට දේශනා කරන්නේ අන්න සම්මා දිට්ඨියේ තෙරුවන් කෙරෙහි සද්ධාව චතුරාර්ය සත්‍ය ධර්මයන්ට අදාළව දකිනවා. බුදුරජාණන් වහන්සේට ධර්ම රත්නයේ සංඝ රත්නයේ අදාළව දකිනවා. පිටත යන්නේ නැහැ. අනුන් කියන දේක් කරන්නේ නැහැ. අනුන්ගේ අනාවැකි අහන්නේ නැහැ. අනුන්ගේ ප්‍රලාපයන් අහන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට අදාළව චතුරාර්ය සත්‍ය තුල ජීවත් වෙනවා. කර්මයේ කර්මඵල විශ්වාසය තුළට එනවා. අන්න බුදුරජාණන් වහන්සේ පළවෙනිව කියනවා සම්මා දිට්ඨියට කර්මයේ කර්මඵල විශ්වාසය තුළ ජීවත් වෙන්න. යහපත් දෙයක් කරන්න. ඔබ යහපත් දෙයක් කළොත් තමයි ඔබට යහපත් විපාකයක් ලැබෙන්නේ. ඔබ අයහපත් දෙයක් කළොත් අයහපත් විපාකයක් තමා නුවණින් දකිනවා. කොරෝනාව කියන්නේ අයහපත් දෙයක්. දෙයියනේ මේ අයහපත අපිට උනේ අපි අයහපත් තුල ජීවත් වුණ නිසාමයි. තමා තුලින් තමා විනිශ්චය කරනවා. පසුගිය අවුරුදු පහ තුල තමා තුල වැඩුණේ වැඩිපුර ලෝභ සිද්ද, දේශ සිද්ද, මෝහ සිද්ද. එහෙමත් නැත්නම් පසුගිය අවුරුදු පහ තුල වැඩියෙන්ම වැඩුණේ අලෝභ සිද්ද, අදේශ සිද්ද, අමෝහ සිද්ද කියලා තමා තුලින් නුවණින් දකිනවා. තමා අවංකනම් තමාට පිළිතුරක් දේවි හිත. මා තුල වැඩුණේ ලෝභ, දේශ, මෝහ සිත් වැඩිපුර වැඩුණා කියලා තමාගේ හිත කියයි. අන කර්මය කර්මඵල විශ්වාසයට අදාළ වේවා ජීවිතේ විග්‍රහ කරගන්නවා. දෙයනේ ඇත්තනේ මේ කොරෝනා අකුසලයේ විපාක දෙනවා. ඒ විපාක දෙන්න සාධාරණ හේතුවක් තියෙනවා. දෙයනේ අපේ ජීවිත තුල වැඩුණේ ලෝභ, දේශ, මෝහයන්මයි. අධ්‍යාපනයේ පටන් ලදරු පාසලේ පටන් පාසල් ජීවිතේ පටන් විශ්වවිද්‍යාල ජීවිතේ පටන් රැකියාවට ගිය දවසේ පටන් විවාහයක් වෙච්ච දවසේ පටන් දරුව හදපු දවස දක්වාත් අනේ මැදිවියේ වයෝ වෘද්ධ භාවයේ දක්වාත් අපි තුල වැඩුණේ ලෝභ දේශ මොහයන්මයි. අන්න බලන්නකෝ කර්මය කර්මඵල විශ්වාසය. එයා ලෝකේ හදන්න යන්නේ නැහැ. එයා දන්නවා බුදුරජාණන් වහන්සේට හදන්න බැරි වුණා ලෝකය තමන්ට හදන්න බෑ කියලා. එයා නොහැදෙන ලෝකය ඉදිරියේ තමන් හැදෙන කෙනෙක් බවට පත් වෙනවා. තමා තනියම හැදෙනවා, තනියම ගොඩනැගෙනවා. කොහොමද ගොඩනැගෙන්නේ? තෙරුවන් කෙරෙහි සද්ධාවට අදාළව එයා කර්මය කර්මඵල විශ්වාසය ජීවිතයට එකතු කරගන්නවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළව කර්මය කර්මඵල විශ්වාසය ජීවිතයට එකතු කරගන්නවා. ඊළඟට එයා දකිනවා සුන්දර පටිච්ච සමුප්පන් උපතක් තියෙනවා. සම්මාදිට්ඨිය අර්ථයක් ලෞකික ප්‍රඥාවට බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පන් උපත දෙනවා. දෙයනේ කොරෝනාවට බය වුණොත්, කොරෝනාවට බිය වෙලා අපි අප්‍රමාණ පංච නීවර නැති කරගත්තොත්, ඒ මට කොරෝනාව හැදුනොත්, මම මැරෙන වෙලාවට ඒ බියෙන් මැරුණොත්, දෙයනේ මගේ පටිච්ච සමුප්පන්න උපත විනාශ වෙලා යනවා. පටිච්ච සමුප්පන්න උපත සතර අපායකටමයි වැටෙන්නේ. මම බිය වෙලා අනුන් කෙරෙහි දේශයෙන් මැරුණොත් යක්ෂයෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. අද වර්තමානයේ කෙනෙක් කෙනෙක් දිහා බලන්නේ වෛරයෙන්, අප්‍රසාදයෙන්, සැකෙන්, බියෙන්. මේ වගේ සැක සහිත සිතෙන් මම මැරුණොත්, මේ වගේ දේශසහගත සිතෙන් මම මැරුණොත්, මේ වගේ මෛත්‍රියෙන් තොර ව්‍යාපාද හිතකින් මම මැරුණොත්, මගේ පටිච්ච සමුප්පන් උපතට මොකක් වෙයිද? අන්න එයා හිතනවා. හිතලා නිරතුරුවම එයා තමන්ගේ පටිච්ච සමුප්පන් උපත ශක්තිමත් කරගන්න මේ සිත උපයෝගී කරගන්න. දැස් පියාගෙන එයා දකිනවා මේ ලෝකේ කොරෝනා රෝගය හැදිලා ඉන්න ලක්ෂ සංඛ්‍යාත පිරිතක් ඉන්නවා නම්
ඒ සෑම කෙනෙක්ම කායේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා යා දකිනවා මේ මොහොතේ කොරෝනා රෝගයෙන් බියටපත් වෙලා සිටින ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඉන්නවා නම් ඒ සෑම කෙනෙක්ම කායේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වේවා කියලා දකිනවා මොකද්ද මේ කරන්නේ පටිච්ච සමුප්පන්න උපත ශක්තිමත් කරගන්නවා බලන්නකෝ කොයිතා සුන්දර ආයෝජනයක්ද කියලා මෝනා මෙච්චර සුන්දර ආයෝජනයක් තියෙද්දී අපි අතින් පාඩු කරගන්නව නෝනා අපේ බව ගමන අපේ ආරෂ්ඨාංගික මාර්ගය අපි බංකොලොත් කරගන්නවා මෙච්චර සුන්දර ආයෝජනයක් තියෙනවා ප්‍රතිලාභයන් ලැබෙන පටිච්ච සමුප්පන්න උපත ශක්තිමත් කරලා දෙනවා නෝනා ඒ වගේම අම්මා තාත්තාගේ ගුණයන් කෙරේ විශ්වාසය තියෙනවා මේ මොහොතේ මනුස්ස ලෝකයේ සෑම කොරෝනා රෝගී කෙනෙක්ම අනේ සංසාරයේ මගේ අම්මා කෙනෙක්මයි අනේ සංසාරයේ මගේ තාත්තා කෙනෙක්මයි අර නිරෝධායන මධ්‍යස්ථානවල ඉන්න හැම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම දරුවෙක්ම වැඩිහිටියෙක්ම සංසාරයේ පටිච්ච සමුප්පන්නව මගේ අම්මා කෙනෙක්මයි තාත්තා කෙනෙක්මයි ඒ සෑම අම්මා කෙනෙකුටම තාත්තා කෙනෙකුටම මට කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් වචනකින් උපකාරයකින් ඒ දේ අපි කරනවා අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය කොරෝනා රෝගීන් උපයෝගී කරගෙන ලෞකික ප්‍රඥාවේ ආශක්තිමත් කරගන්නවා නෝනා මම මෙතන ඉඳගෙන මේ මොහොතේ කොරෝනා රෝගයේ වැළඳී සිටින ලක්ෂ සංඛ්‍යාත ලෝක ජනතාව සිහිපත් කරලා අනේ ඔබලා සංසාරේ මගේ අම්මා කෙනෙක්මයි මගේ තාත්තා කෙනෙක්මයි මට ඔබට දෙන්න පුළුවන් එකම එක දෙයයි මේ මොහොතේ තියෙන්නේ සියලු සත්වෝ සුවපත් වේවා කියලා ඒ සුවපත් වේවා කියන සිතත් විදර්ශනාවෙන් දැකලා මං ඔබට කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨ දේ මං කරනවා එන්න ලෞකික ප්‍රඥාව ඊළඟට ඔබ දානේ සීලේ අර්ථයන් පිළිබඳ විශ්වාසය ඇති කරගන්න සුන්දර තැනක් මේ වෙලාවේ මතු කරගන්න මොකද්ද දානේ කියන්නේ ආයුෂ වර්ණයේ සැපේ බලය කාට පූජා කරගන්න දානේ දානිසංශ වැඩි මහා සංඝරත්නයට පූජා කරගන්න දානේ ආනිසංශ එහෙනම් කොරෝනා රෝගියව වැළඳිලා ඔබ කායික මානසික පීඩණයට පත් වෙලා තියෙනවා නම් ඔබේ යම් ඥාතියෙක් කොරෝනා රෝගියව වැළඳිලා මිය ගියා නම් කොරෝනා රෝගය නිසා බලවත් දුකට පීඩාවට බියට පත් වෙලා තියෙනවා නම් හේතු දෙකක් නැහැ ඔබ දාණයෙන් දුර්වලයි මෙතෙන්ට ආව එක මහත්මේ කියාගේ ඥාතියෙක් කොරෝනා රෝගයෙන් මැරිලා මං ඇහුවා ඒ මහත්තයා දන් දෙන කෙනෙක්ද කියලා අනේ ස්වාමීන් වහන්සේ ඒ මහත්තයා කවදාක්වත් දානයක් දෙනවා නම් මං දැකලා සාධාරණද අසාධාරණද කරන්න දෙයක් නැහැ පුතේ මට ආවිෂ වර්ණයේ සැපේ බලය තියෙනවාද නැද්ද කියන මම දන්නේ නැහැ ඔබට පේනවා නම් මට ආවිෂ වර්ණයේ සැපේ බලයක් තියෙනවා කියලා පුතේ ඒක මගේ පෞද්ගලික දෙයක් නෙමේ මට දෙවියෙක් බ්‍රහ්මෙක් දුන්න දෙයක් නෙමේ මම දානය තුලින් ලැබුවා වූ ශක්තියමයි පුතේ මේ ජීවිතේත් පෙර ජීවිතේත් ඒ නිසා මට ආවිෂ වර්ණයේ සැපේ බලයක් තියෙනවා නම් ඔබ ඒක දැකලා ඊර්ෂ්‍යා කරන්න එපා ඒක දැකලා වෛර කරන්න එපා ඔබ ධර්මානුකූලව ආයුෂ වර්ණයේ සැපේ බලයට හේතුව දකින්න ඔබ දකින්න ආයුෂ වර්ණයේ සැපේ බලයට හේතුව පෙර සංඝයා අරමුණු කරගෙන දුන්නා වූ දානයන්ගේ ශක්තියමයි මේ ජීවිතේ සංඝයා අරමුණු කරගෙන කළා වූ දානයන්මයි කියලා නෝනා අන්න සුන්දර සම්මාදිට්ඨිය අර්ථයක් ඔබ වර්තමානයේ බලන්න දරුවෝ හුඟක් අප්‍රමාණ කොරෝනා රෝගයෙන් මිය යන අය දානෙන් දුර්වලය පුතේ දානේ පිළිබඳ විශ්වාසයක් නැහැ ඒගොල්ල සංඝයාටත් බයිනවා කවුරු හරි ප්‍රණීතව දන් දෙද්දී ඒවටත් බයිනවා දානයක් දෙන්නේ නැති හැය තමයි හුඟක් අය කොරෝනා රෝගෙන් මිය ගියේ දින හොඳට බලන්නකෝ ඇමරිකා වගේ රටවල් වල ගොඩාක් ධනවත් අය මැරෙනවා නමුත් ඒ මැරුණත් ඒ අය දානේ කියන කාරණේ දුර්වලයි පෙර ජීවිතේ දානේ නිසා කෝටිපති වුණා නමුත් මේ ජීවිතේ දානෙන් දුර්වලයි පුතේ අපේ ස්වාමීන් වහන්ස අපි දකිනවා ඊටමත් අඩු වයසේ දරුවෝ මේ වෙනකොට රෝගී භාවයට පත් වෙනවා මිය යනවා අන් අයගෙන් උදව් උපකාර ඉල්ලමින් ඒ දරුවන්ගේ ජීවිත ආරක්ෂා කරගන්න දෙමව්පියෝ අනන්ත දුක් විඳිනවා අපේ ස්වාමීන් වහන්ස පුංචි දරුවෙක් වුණත් මිය යන්නේ රෝගී වන්නේ පෙර සංසාරයේ මේ දන් නොදීම නිසාමද අපේ ස්වාමීන් වහන්ස එහෙයි දැන් මැරෙනවා කියන්නේ පුතේ රෝගී වෙනවා කියන්නේ වර්ණයේ සැපේ බලයේ දුර්වලභාවයන්නේ
ආයුෂයේ දුර්වල භාවය. ඒතර ආයුෂය නම් මෙතෙන්ට සීලයත් අදාළයි ඈ. ආයුෂය ගැන කතා කරද්දී. එතකොට අනිවාර්යයෙන්ම මේවා දුර්වල වෙන්නේ පොඩි දරුවෙක් නම් පෙර ජීවිතේ තියෙන ආ වූ අකුසල් සංස්කාර. පෙර ජීවිතේ එයා මරණාසන්න මොහොතේ එයා කළා වූ දෙයක් මතකෙට එනවා. තේරෙනවද? රැක්කා වූ සීලයක් හෝ මොකක්ද දැන් අපි කියමු දැන් කෙනෙක් මෙතන ඉන්නවා. වයෝවෘද්ධයි හොඳටම. මේ මහත්තයා කවදාකවත් දන් දීලා නැහැ. පන්සලකට ගිහිලා සිල් සමාදන් වෙලා නැහැ. නමුත් මේ මහත්තයා ධර්මයේ තුල යම් හැසිරීමක් කරලා තිනවා. පන්සලට යනවා, ඔය එක එකනාට උදව් කරනවා, ඒ කර්ණිතු කරගෙන ඉන්නවා. මෙයා මරණාසන්න මොහොතේ එනවා. මරණාසන්න මොහොතේ ආපුවාම මෙයාගේ දරුවෝ ධර්මයේ ඇසුරු කරන අය දරුවෝ කරන දේ මරණාසන්න මොහොතේ ස්වාමින් වහන්සේ කෙනෙක් එක්කන් එනවා මෙතෙන්ට වඩම්මනෝ වඩම්මල පිරිත් කියනවා අර මහත්තයා ඒ වෙලාවේ මැරෙනවා අර ශ්‍රවණය කළා වූ පිරිත නිසාම සකස් වුණා වූ ඒ පුණ්‍ය සිතුවිල්ලෙන් එයා මව් කුසක ඉපදෙනවා නමුත් මව් කුසක ඉපදුනේ කොහමද උපාදාන පච්චයා භවෝ තුෂ්ණා පච්චයා උපාදානං උපාදාන පච්චයා භවෝ භව පච්චයා ජාති කියන ධර්මතාවයේ නමුත් පිටිපස්සේ දාණය තිබ්බද යාගේ එයා දන් දුන්නේම නැහැ තේන්නාද මරණාසන්න මොහොතේ සකස් වුණා වූ සිතට අදාළව මනුස්ස ප්‍රතිසන්දියක් ලැබුවා අන්න එයා මව් කුසට බැස්සා ලෝකෙට බිහි වුණා ඒ බිහි වුණාට පස්සේ නෝනා ඕනෑම විස බීජයක් ආක්‍රමණය කිරීමේ හැකියාවේ ජීවිතේට තියෙනවා මොකද ඊට අදාළ ප්‍රතිශක්තිය දුර්වලයි ඒ නිසා ඕනෑම දෙමාපියන් කෙනෙක් දක්ෂ වෙන්න ඕනේ තමන්ගේ දරුවාට පුංචි කාලේ ඉඳන් දානේ අර්ථයන් කියලා දෙන්න දානෙට අතගස්සන දානෙ පූජා කරවන්න ඥානයක් දෙන වෙලාවේ දැකලා සතුටු වෙන්න. එහෙම කරද්දි මොකද්ද වෙන්නේ? එවැනි අකුසල් තියෙනවනම් ඕනා ඒ අකුසල් යටපත් කරගෙන ඔහුට නැගී සිටීමේ ශක්තිය මේ සුන්දර සම්මාදිට්ඨිය ගැන අපි කතා කරන්නේ ඈ. සුන්දර සම්මාදිට්ඨිය. එයා දානේ ආනිසංස තව තව ශක්තිමත් කරනවා. එයා දන්නවා මට කොරෝනාවෙන් වැළකෙන්න ඕනේ නම් මම තව තව දන් දෙන්න ඕනේ. දැන් අද මොකද්ද වෙන්නේ? කොරෝනා හැදුනා කියලා පන්සල්ට ටෙලිෆෝන් කරලා තිනවා ආ ස්වාමීන් වහන්සේ මට මේ පාරනම් දාන දෙන්න එන්න වෙන්නේ නැහැ මට නම් පන්සල්ට එන්න බයයි. එක්ක ස්වාමීන් වහන්සේ කෝල් කරලා කියනවා පන්සල්ට නම් එන්න එපා සල්ලි මොන හරි යවන්නේ කියලා. අපි දෙගොල්ලම නෝනා දුර්වල තැනක ඉන්නවා. අපි දෙගොල්ලම දුර්වල තැනක ඉන්නවා. සම්මා දිට්ඨියේ සුන්දර ආයෝජනයන් ජීවිතයට එකතු කරගන්නේ නැහැ. බංකොලොත් දිසාවටයි අපි ගමන් කරන්නේ. ඊට පස්සේ ආ සීලේ ආනිසංසයන් දකින්නවා. මොකද්ද සීලේ ආනිසංසය? එයාට දීර්ඝායුෂ ලැබෙනවා. එයාගේ ජනප්‍රියභාවය පැතිරෙනවා. එයාව සිහි මුලා නොවී මැරෙනවා සුගතියේ ඉපදෙනවා. නෝනා මේ විශ්වාසය අපි ජීවිතයට එකතු කරගන්නවා. මට දීර්ඝායුෂ අවශ්‍ය නම් දෙයනේ මම සීලය තුල ශක්තිමත් වෙනවා. මම අවිහිංසාව තුල ශක්තිමත් වෙනවා. මම වචනකින්වත් කාටවත් හිංසාවක් පීඩාවක් කරන්නේ නැහැ අද මේ මොහොතේ ඉඳන්. කොරෝනා රෝගියෙක් සිහිපත් වෙද්දී සුවපත් වේවා කියලා දකිනවා. අල්ලපු ගෙදර කෙනා නිරෝධායනය කරා නම් ඔහු කෙරේ දේශයෙන් පසු වෙන්නේ නැහැ. අද අල්ලපු ගෙදර නිරෝධායනය කළොත් නෝනම් පුදුමාකාර ප්‍රශ්නයක්. මම එක ගමක ඉද්දී කැපකරු මහත්තයා කියනවා ස්වාමීන් වහන්සේ ගෙවල් පහක් නිරෝධායනය කළා අපේ ගමේ සවිනාස අදී ඉඳන් පින්ඩ පාත නම් වඩින්න එපා කියලා. මං කව මහත්තයෝ විනයානුකූලව නිරෝධායනය කරපු ගෙවල් පහට මම යන්නේ නැහැ. අනිත් හැම ගෙදරටම සුපුරුදු පරිදි මං පින්ඩ පාතය වඩිනවා කියලා. මං ඒක අවසන් වෙනකම් මං ගමෙන් පිට වෙනකම් ඒ දේ මං කළා. එහි දරුවෝ මේවා ආයෝජන. දුකෙන් මිදීම උදෙසා අපි ජීවිතයට එකතු කරගන්න ආයෝජනයන් මේ දානය කියන්නේ සීලය කියන්නේ. ඒ නිසා කොරෝනාව හැදෙද්දී තව තව දන් දෙන්න. තව තව දානමය චේතනාවන් ඇති කරගන්න. දානේ වටිනාකම දකින්න මේ ආවිෂ වර්ණයේ සැපේ බලයේ දුර්වල වෙන්නේ දානේ දුර්වල භාවයන්මයි. අපි දකිනවා පුතේ සමාජය තුල සමහරු ඉන්නවා වර්ණයේ සැපේ බලය හරිම දුර්වලයි දරුවෝ. හරිම කනගාටුයි මේක කියන්නේ මේ සුන්දර සම්මා දිට්ඨිය ගැන අපි මෙච්චර කතා කළත් මම සමාජයේ දකිනවා සමහරුන්ගේ ආයුෂය වර්ණය සැපේ දුර්වලයි. මේ ආවිෂ වර්ණයේ සැපේ බලයේ දුර්වල නිසාම පුතේ ඒ අය ආයුෂ වර්ණයේ සැපේ බලයේ තීන ඇත් එක ගැටෙනවා දරුවෝ. මං ආයිමත් අර මුලින් කියපු තැනට යනවා. මෙතෙන්ට දෙන්නේ කෙනවා. ඒ දෙන්නගෙන් එක්කෙනෙක් හොඳින් දන් දෙන කෙනෙක්. එයාගේ ආයුෂ වර්ණයේ සැපේ බලය හරි ශක්තිමත් පුතේ. තව කෙනෙක් එනවා. එයා දානේ කියන දේ පුතේ පුදුමාකාර එයා දානෙට අකමැති. එයා අකමැති විතරක් නෙමෙයි එයා අනුන්ට දන් දෙන්නේ නැහැ. දැන් සමහරු මං දැකලා තියෙනවා පුතේ තමන් දන් දෙන්නේ නැති බව හරි. අනුන්ගේ දාන දෙන්න දෙන්නේ නැහැ. දන් දෙන්නේ නැති කෙනෙකුට කෙනෙක් දෙනවා කල්යාණ මිත්‍ර භාවයෙන් මේක බෙදන්න කියලා. අනේ පුතේ එයා ඒ දානේ බෙදෙන හැටි දැක්කොත් එහෙම දරුවෝ ඒව මට කියන්න බැහැ. ඇයි දානිය දීලා පුරුද්දා නැහැ. අනේ පුතේ ඔබ ආයුෂෙන් ඔබ වර්ණයෙන් දුර්වල නම් ඔබ සැපයෙන් දුර්වල නම් ඔබ බලයෙන් දුර්වල නම් ඒකට
ඒවා ශක්තිමත් අය පලිනන්නේ නැහැ අනේ ඔබ කෙරෙහි ඔබ අනුකම්පාවෙන් බුදුරජාණන් වහන්සේට අදාළව අපි සම්මා දිට්ඨිය මුලට තිබෙත් එරුවන් කෙරෙහි සද්ධාව බුදුරජාණන් වහන්සේට අදාළව හිතන්න ඔබේ වර්ණයේ සැපේ බලය ආයුෂය අපි පැත්තකින් තියන්න ඕන එතනින් ඈ වර්ණයේ සැපේ බලය දුර්වල නම් ඒ දුර්වලභාවය පුතේ දානේ දුර්වලභාවයක්මයි ඒක හොඳින් තේරුම් ගන්න එනිසා දානේ වටිනාකම තේරුම් ගන්න නැත්තම් සම්මා දිට්ඨියට බුදුරජාණන් වහන්සේ දානේ දාන්නේ නැහැ පුතේ දානේ වටිනාකම තේරුම් ගන්න මනුස්ස ලෝකයේ ඔබ ආයුෂ වර්ණයේ සැපේ බලයේ ලබන කෙනෙක් වෙන්න ජනප්‍රියභාවයේ තියෙන කෙනෙක් වෙන්න සමාජයේ හැමෝම පිළිගන්න කෙනෙක් වෙන්න යසයිසුරු සම්පත් තියෙන කෙනෙක් වෙන්න මේවා අනිත්‍ය බව ඇත්තයි නමුත් අපි මේ ගිහි ජීවිතය ගැනයි කතා කරන්නේ එනිසා ඔබ එක පැත්තක් සාර්ථක කරගෙනයි විදර්ශනාව පැත්ත සාර්ථක කරගන්න ඕනේ ඔබ මේ පැත්ත අසාර්ථක කරගන්නවා නම් අපිට විදර්ශනාව ගැන කතා කරන්න තැනක් ඉතුරු වෙන්නේ නැහැ පුතේ එනිසා සමාජය තුල අපි දකිද්දී අපිට පේනවා සමහරු දාණයෙන් හරිම දුර්වලයි සමහරු දාණයෙන් හරිම ශක්තිමත් මේ පරතරය නිසා අර දානීය දුර්වලය දන් දෙන අයට වෛර කරන අවස්ථා තියෙනවා ඒ වෛර කරන්නේ දානීය දෙනවා කියලා නෙමෙයි සමාජය තුල ඒගොල්ලන්ට ලැබෙන්නා වූ අඩු සැලකිලි නිසා අඩු පිළිගැනීම නිසා ඒගොල්ලෝ අරගොල්ලොත් එක ගැටෙනවා ඒ නිසා කරුණා කරලා මේ දානේ සීලේ ආනිසංශ කෙරේ විශ්වාසය සම්මා දිට්ඨියට පණවන්නේ පුතේ බුදුරජාණන් වහන්සේගේ තිනේ උත්තම සම්මා සම්බුද්ධ ඥානයේ අසිරිමත් භාවය නිසාමයි එනිසා ඔබට වර්ණයේ සැපේ බලය දුර්වල නම් දානයේ දුර්වලතාවයක් තීන කෙනාට වෛර කරන්න එපා ඔබට ජනප්‍රියභාවයේ දුර්වල නම් සමාජ පිළිගැනීම දුර්වල නම් සීලේ දුර්වලභාවයක් සංසාරයේ හෝ මේ ජීවිතේ කරුණා කළා දානේ සීලේ අර්ථයන් ශක්තිමත් කරගෙන ඔබත් ජනප්‍රිය කෙනෙක් වෙන්න ඔබත් වර්ණයේ සැපේ බලයෙන් පිරිච්ච කෙනෙක් වෙන්න ඒ දැක්ම සම්මා දිට්ඨියේ සුන්දර දැක්මක් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපි නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමු විශේෂයෙන්ම ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපට සිහිපත් කරනවා උන්වහන්සේගේ නායක ස්වාමින්ද්‍රයන්න් වහන්සේ වන දොඩම්පහළ චන්ද්‍රසිරි මහනායක ස්වාමින්ද්‍රයන්න් වහන්සේගේ අදට යෙදෙන ජන්මදිනය පිළිබඳව අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් මේ දෙන්නා වූ ධර්මදානයේ උතුම් කුසල ශක්තිය ගෞරවනීය නායක ස්වාමින්ද්‍රයන්න් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් දැකීමට හැකි උතුම් පුණ්‍යස්කන්ධයක් බවට පත්වේවා කියලත් මේ මොහොතේ ප්‍රාර්ථනා කරමි